දැන් මට පේනවා අපේ අනගාරික පොඩි දරුවේ පොතක් එහෙම අතේ තියාගෙන බණ අහනවා. අනිවාර්යෙන් ඒ පොතේ ඇත්තේ රහතන් වහන්සේ නමක් ගැන. ඒකට හේතුව තමයි ඒ පුතා හරිය කැමති මුතු කුඩේ අල්ලන්න. මේ දේශනා ඉවරලා ආපහු වඩනකොට කොහොම හරි අස්සෙන් පැනලා එල්ල මුතු කුඩේ ගන්නවා. කවුරු හරි මුතු කුඩේ ගත්තොත් ටෝච් එක ගන්නවා. කවුරු හරි දෙයකට ආස වෙච්ච ගමන් මම ඒක දඩමීම කරනවා. දඩමීම කළා කලයේසු දේ කරනවා. මදවන් හොඳටම දන්නවා යමකට ආසයි කියලා කියන්නේ පෙළෙනවා. පෙළෙන කෙනා ලව්ව ඕන එකක් කරගත්ත හැකි. ඔබ එහෙම කරගත්තේ ලෝකෙට වෙනසෙන්න. අපි ලෝකයට සෙත සලසන්න එහෙම කරනවා. ඒ පුතාට මං ගිය සතියේ කිව්වා ආයි මුතු කුඩේ අල්ලනවා නම් මෙතන ඉඳලා වැලිමලුව හරියට යනකම් කාලෙදි රහතන් වහන්සේ නමක් ගැන මට කියලා දෙන්න. මුතු ගුඩේ අල්ලනවා නම් රහතන් වහන්සේ නමක් ගැන කියන්න ඕනේ. මං කියදෙන සාරිපුත්තයන් වහන්සේ ගැන මං දන්නවා. මුගලන් මහරහතන් වහන්සේ ගැනත් දන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැනත් දන්නවා. මොකද ඒ තුන කියන්න ගියොත් එහෙම අපිට යන්න වෙනවා කොළඹ. අනිත් උතුමන්ගේ ಗುಣ අඩුයි එහෙම නෙමෙයි පොත් පොඩීනේ. එතකොට අතීත කතාවේ ඉඳලා ඔක්කොම ටික මට කියන්න ඕනේ එතනට යනකම් කාලෙදී. දැන් ගිය සතියේ කිව්වේ කාලි ගෝදාපුත් බද්දිය මහරහතන් වහන්සේ ගැන. දැන් අද මුතු කුඩේ ගන්නවනම් කතාවක් කියන්න ඕනේ. දැන් මම හිතන්නේ කතාව බලා ගන්න බැරි වෙලා වෙන්නේ මට වේ වුණා පොතක් අතේ තියාගෙන ඉන්න. ඒක ඔට්ටු නෑ. පුදුම සුන්දර හිත් තියෙන මිනිස්සු තියෙනවා. පුංචි දරු අවුරුදු 14යි. මුතන් 15 ඒ වගේ වයස මම හිතා. මම ඒක කියන්නේ මෙතනේ මේ ජීවත් වෙනවා කියලා කියන්නේ සල්ලි ටිකක් හොයාගෙන අනිත්‍යවන්ට වඩා යහ උඩින් ඉන්න එකට නෙමෙයි දෙන්නේ. සතුටින් ඉන්න. මේ බතක් මේ මොන හරි කන්න සතුටින් ඉන්න. කන එක නෙමෙයිනේ සතුට කියන්නේ. මේක ඉතින් ලෝකෙට ගොඩක් දුරට ගලප ගන්න අමාරු ඇති. නිකම්ම හිතන්න වෙනද ඉස්සර ඔය පොඩි කාලේ හැරි නැත්නම් තරුණ වයසේදී හැරි නිකන් සීන මෙව්වේ නැද්ද යාළුව කට්ටියත් එක්ක මුහුද යනවා මුහුද ගියාට පස්සේ නැව කැඩෙනවා ඉතින් දූපතකට ගහගෙන යනවා ඒ දූපතේ කවුරුත් නැහැ යාළුව ටික විතරයි ඉන්නේ එහෙම ඒ දූපතේ ජීවත් වෙනවා. එතකොට ලොකු ලොකු දේවල් නැහැ බොහොම සරලව සතුටින් හැමදාම ජීවත් වෙනා වගේ කන්නේ හිතේම අවිල නැද්ද ඔබගේ ඉමානින් ඔබ සතුට උදෙසා මවන්නේ ඔන්න ඔය දේවල්. නමුත් ඔබට අද වෙලා තියෙන්නේ අර අනිත් ලෝක සත්‍යයට පේන්න ලොකුවට ඉන්න වෙලා තියෙන නිසා ඔබ ඔබගේ ජීවිත සම්පූර්ණයෙන් විනාශ කරගෙන ඉවරයි. හරි සංකීර්ණ කරගෙන ඉවරයි ජීවිතේ. එහෙනම් අපිට තියෙන අවම දේ තමයි ඔය සිව්පස්සේ. අවම දේ කිව්වොත් අපිට ලැබෙන අවම දේ නෙමෙයි. කරදරයක් වෙන මට්ටමට අපිට සිව්පස්සේ ලැබෙනවා. නැත අපි හිතන අවම දේ තමයි සිව්පස්සේ. එහෙම ඔබට කියන්නේ මෙතන ඔබගේ ජීවිතේ උපරිම දේ සිව්පස්සේ කරගන්න එපා. හොඳට කාලා ඉන්න තියෙනවනේ. හොඳට ඇඳලා ඉන්න තියෙනවනේ. ඕක කරගන්න එපා මෙන්නේ. හොඳ ලස්සනට ගයක් ලොකුවට හදාගෙන ඉන්න තියෙනවනේ. එලිමහනනි සුන්දර සිංහතේ. එලිමහන ඉන්නකොට ඉතින් දීනසේ හැදලා මැරෙනවා නම් එහෙනම් ඉතින් පොඩි බහල කෑල්ලක්
අද මුළු ජීවිතේම ගෙට යට කරලා නේද තියෙන්නේ මොකන්ද මේක දැන් සතුට කියලා බලාපොරොත්තු වෙන්නේ ඔබ හරි හම්බ කරගත්ත සල්ලි ඔක්කොම ගෙදරට යට කරලා ඉඩම් වලට යට කරලා ණය ගරන් යනනම් එහෙම දැන් ඒ ණය ගෙවන්නේ ඒවට වැඩ කරනවා දැන් මොකද්ද ඔබ සතුට කියලා හිතන් ඉන්නේ ඒ සතුට දෙහි ගෙදරද කොනකින් ඉතින් සතුට වෙන්න පුළුවන් එහා ගෙදර එකා ඉතින් පොල් අත පැලේන ඉන්නේ අපිත් තට්ටු දෙකක් තියෙනවා ඕකටද කියන්නේ සතුට කියන්නේ බලන්න මේ පුංචි දරුවගේ හිතේ මෙයිලා තියෙන්නේ මට කොහොම හරි මුතු කුඩේ අල්ලන්න ඔබගේ ළමේ දරුවට මොකද තියෙන්නේ මට කොහොම හරි ලෝකේ අල්ලන්න ඕනේ කියලා කොච්චර වෙනස්ද බලන්න මම ඒකයි ඔබට කියන්නේ ඔබගේ දරුවටත් මේ වාසනාව උදා කරලා දෙන්න කියලා සත්පුරුෂ ඇසුර නිසා පින්විතනේ මුතු කුඩේ අල්ලනවා නම් දැන් නිකන් අල්ලන්න බෑ අපේ ආරාමින ස්වාමීන් වහන්සේලා තියෙන ප්‍රශ්නේ ඕකයි. පිනක් කරන්න කැමති වුණොත් ඒකෙන් මම ප්‍රයෝජනයක් ගන්නවම තමයි. දෙකෙන් ප්‍රයෝජනය ගන්නේ උන්වහන්සේලාගේ අරිහත් ඵලයේ උදෙසා. මේ දවසක පිනක් කරන්න කැමැත්තක් නැහැ කියලා කියන්නේ. එහෙනම් ඉතින් මටයි උන්වහන්සේලාට ඒව කියන්න දෙයක් නෑ වෙන ඕන ටික වෙලා ඉවරයි. සිවුරක් හොදන්නවත් දෙන්නේ නෑ. සිවුරක් හොදනවා නම් මෙහෙම ඉන්නවනේ. මේ ළඟදී අපේ පුංචි හාමුදුරුවෝ කෙනෙක් අමාදසන හාමුදුරන් වහන්සේ ගාවට ඇවිදින්න උන්වහන්සේට දහම් කරුණක් කියනවා. මොඳ උන්වහන්සේ මම හිතන්නේ ඒ පොඩි හාමුදුරන්ට කියලා තියෙනවා දවසකට එක දහම් කරුණක් ඇවිදලා උන්වහන්සේට කියන්න ඕනේ කියලා. ඊයේ කියපු දහම් කරුණ ගැන මට අද උන්වහන්සේ කිව්වා. මේ පුංචි හාමුදුර කෙනෙක් අවුරුදු 13ක් ඇති වුණා මම හිතන්නේ. ඊට පින්විතනේ පුංචි නම් නෑ ඒ හිත පොඩ්ඩක්වත් දැන්. උන්වහන්සේ කිව්වලු ස්වාමීනි මට කවුරු හරි බැන්නොත් මං හිතන විදිහ ඔබ වහන්සේට කියන්න. කවුරු හරි මට බයිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ගුරුවරයෙක් නෙමෙයි. කාට කේන්ති ගිය කෙනෙක් මට දොස් කියනවා, බයිනිනවා, නින්දා කරනවා කියලා කියන්නේ. ඒ කෙනා හොඳටම පීඩාවටපත් වෙලා ඉන්න කෙනෙක්. ඒ පීඩාවටපත් වීම ඉවස ගන්න බැරි කෙනෙක්. ඉවසීම කියන එක බොහොම අඩුවෙන් තියෙන කෙනෙක්. ඒක නිසා එයාගේ ලිමිට් එක ඉක්මනටම පැනලා දැන් එයා මට බයිනවා මේ. ඒ වෙලාවේ මම හිතනවා මේ මනුස්සයාට කන්ති පාරමිතාව පුරා ගන්න හොඳ අවස්ථාවක් මේ ආවේ. ඉවසීමේ පාරමිතාව පුරා ගන්න හොඳ අවස්ථාවක් ආවේ. නමුත් මේ සත්පුරුෂ පින්වතා තමන්ගේ පාරමිතාව පූර්ණේ කරගන්න නැතුව ඒ පාරමිතාව මට පූර්ණේ කරගන්න අවස්ථාවක් දෙනවා කියලා. කියලා මං ඒ කෙනාට පින් දීලා එතනින් යනවා කියලා. වැටුණාද කියපසේ? ඉවසීමේ පාරමිතාව ප්‍රගුණ වෙන්න තමයි නිවනට ලං වෙන්නේ. ඒ කියන්නේ කායික මානසික දුක් දොම්නස් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒක නැති මානසික දුක් දොම්නස නැති කරගන්න කල
ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඉවසීම පරම කරගෙන කටයුතු කරන්න. මොකද ඉවස ගන්න බැරි වුණොත් ඒක දසකුසලයට නැඹුරු වෙන්න පුළුවන්. ඒකෙන් නිවන වැහෙන්න පුළුවන්. ඒක නිසා ඉවසගෙනම කටයුතු කරන්න ඕනේ. ඒක නැති කරගන්නකම්. ඒ ඉවසන ඉවසන වාරයක් ගානේ පාරමිතාව සම්පූර්ණ වෙනවා. එහෙනම් දැන් මොකක් හරි සිද්ධියක් වුණා. ඒ සිද්ධියක් වුණාට පස්සේ ඒ පුද්ගලයාට ආපු පෙළීම නිසා දැන් ඒ පෙළීම ඉවසුවා නම් එයාට පිරෙනව මොකද්ද? කන්ති පාරමිතාව පිරෙනවා. ඉවසුවා නම්. නමුත් එයා ඉවසන්නේ නැතුව එයා මොකද කළේ? අනිත් කෙනාට ඉවසන්න අවස්ථාව හදලා දුන්නා. අනිත් කෙනාට බැන්නා. බැන්නාම දැන් අනිත් එක්කෙනාට මොකද තියෙන්නේ? කාන්ති පාරමිතාව පුරා ගන්න. එහෙනම් තමන්ට කාන්ති පාරමිතාව පුරා ගන්න උදව් කරපු ඒ සත්පුරුෂ පින්වතාට පින් අනුමෝදන් කළා. මම එතන යනවා කියලා උන්වහන්සේ කියලා. මට කියන්න පොඩිද කියලා. ඒකයි පින්දනේ. පුංචි දරුවන්ට ඕනේ සත්පුරුෂ ඇසුර. ඔබට සත්පුරුෂ ඇසුර දෙන්න බෑනේ. මොකද හේතුව? ඔබ ගාව දරුවා ඉන්නේ බොහොම පොඩි කාලේ. ඉතුරු ටික ඉන්නේ එක්ක ටීවී එක ගාව, එක්ක ගේම් එක. හිතලා බලන්න එක්ක ඉස්කෝලේ, එක්ක ටියුෂන් පන්ති, එක්ක පාරේ. ඔබත් එක්ක දරුවා එක පැය භාගයක් ඉන්නවද? ඊගදර එක ඔබ සත්පුරුෂ නම් ඒත් ඔබත් එක්ක දරුවා පැය භාගයක්වත් නැන්නේ නේද? තමයි ඒ පැය භාගෙත් ඉන්නේ ඔබත් ඔබයි ටීවී එකයි එක්ක. නැත්නම් ඔබයි ගේම් එකයි එක්ක. හිතලා බලන්න සිංහදෙනි ගේම් වල එහෙම මොනවද තියෙන්නේ කියලා. ගේම් එහෙම තියනවද සිංහදෙනි? මල් ටිකක් කැඩුවා. එක එක පාටින් කැඩුවා. මල් වට්ටියකට තියලා ඒක සකස් කළා. චෛත්‍ය වගේ උඩට හැදුවා. ඒක ඔළුව උඩ තියාගෙන පන්සල් යනවා. ඔබගේ පුතාට එහෙම ගේම් එකක් ගෙනද දුන්නද ගහන්න? ඈ? එහෙම දුන්න? එහෙම ගේම් එකක් හදලවත් තියනවද ඔබගේ? නෑ මොනවද තියෙන්නේ? ඈ? හොරකම් කරන්න. ග්‍රෑන්ඩ් තෙෆ්. තියෙන්නේ නේද? කොහොද අස්සමඳුරු? තියෙන්නේ නේද? මං ඉදහඳු තියෙනවද? ඔය ගිහි කාලේ ඔවා නැතුව ජීවත් වෙන්න බැරි පොඩි දරුවෝ අද ඒව නිකන් පෙඟදනේ ජී ගූ වගේ. ඒව තියෙන්නේ හොරකම් කරන්න. අපිත් ගහලා තියෙනවනේ හොරකම් කරන්න. එන ගෑනුන්ට ගහන්න. ගහලා ඒක එයාගේ සල්ලි ටික ගන්න. ඒක ගහලා 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 මැරුවහම තියුන් ගාලා 5000ක් එනවා. එතකොට දැන් පුළුවන් තරම් අදිස්ථානෙන් කටයුතු කරන්නේ මේ ගේම් එක ගහන වෙලාවේ මොකද්ද? අදනම් පුළුවන් තරම් මරනවා. ඊට පස්සේ පාස්වර්ඩ් තියෙනවා එකට. පාස්වර්ඩ් ගහම යුද්ධ ටැංකිය වැටෙනවා. මතකද ඒ ගේම් එක ගහපුවා? උඩින් යුද්ධ ටැංකියක් වැටෙනවා. දැන් හරි ලේසි. දැන් මොකද කරන්නේ? දැන් බිල්ඩින් කුඩු කරගෙන ඔක්කොම වෙඩි තියාගෙන යනවා ඉස්සරහට. ඉතින් පොලිසිය මහත්තුරු එනවා පස්සේ. ඊට පස්සේ ඒ ඔක්කොම වාහන යට කරගෙන. වන්නේ. ඊට පස්සේ ආමි ගේම්. ඔක්කොම හතුරු මරන්න. හැංගි හැංගි ගිහිල්ලා මරන්න, උඩින් ගිහිල්ලා මරන්න, දී යටින් ගිහිල්ලා මරන්න. මනුහෙදනි මානසික විකෘතිතාවයට එන හැටි. එහෙම නැත්තම් Mortal Kombat. ගහ ගන්න තියෙන්නේ. එකෙක් මැරෙනකන් ගහන්න ඕනේ. ඒ ගැහුවට පස්සේ ඊට පස්සේ පුළුවන් තව එක්කෙනෙක් ගන්න. මහා පුදුම විදියට පෙන්වදනේ අර විහිංසා මානසිකත්වයට එනවා. හොඳට බලන්න රෙස්ලිං එහෙම බලන දරුවෝ ඉන්නවනේ. එයා මල්ලිට ගහන්නේ කොහොමද කියලා? මට මතකයි අපි ආර්ජ මහත්තයලත් ඒ කාලේ එහෙම තමයි.
රෙස්ලිම් පිස්සු ඇදලා හිටියා මම මතකයි. ඒ කාලේ ඉතින් අපි ඉවරයි. මම මතකයි අපි අතේ මෙහෙම කරකවල මෙහෙම කළා දිනවා. හොඳට තාත්තා හිටියේ. විහිංසා මානසිකත්වයට එන්නේ පොඩි දරුවෝ. ඒගොල්ලෝ යාළුවන්ට එහෙම ඊට පස්සේ ගහනවා මේ විදිහට. එහෙම ගානක් නැතුව යනවා ඊට පස්සේ. දැන් අර මාළු මාකට් එකේ ඉන්න අය ඉන්නේ. ඒ අය ටිකක් සඩපරුසයි වගේ ඉන්නේ. මොකද ඒගොල්ලෝ ලේ එහෙම හැමතිස්සෙම දකින්නවානේ. ඒක නිසා ඒගොල්ලන්ට දැන් සාමාන්‍ය මිනිසෙකුට නම් ලේ එහෙම එහෙම දකින්න බෑ ගොඩක්. සමහර සිහින තියන අය ඉන්නවා ලේ දැක්කට පස්සේ. නෝ දැන් ලේ දැකලා හුරු අය. ලේ මස දකින්නනේ හැමතිස්සෙම එන්නේ. දැන් මේ මස් මාකට් එකේ ඉන්න අය තව එකක්. හරක් මස් අර එහෙම තියෙන ඒව අරකේ තියලා කපනවා හැමතිස්සෙම. ගාත පිටින් කපනවා. ලේ විසි වෙනවා. ඔය මිනිස්සු හරි දරුණුයි. දරුණු වෙලා තියෙන හිත දරුණු නෙමෙයි පිටින්. ඒගොල්ලන්ට අර ලේ එහෙම දැකලා ඉන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලන්ට බය නැහැ කාගේ හරි අතක් කපන්න. නැත් ඔබට එහෙම බෑ. කාගේ හරි අතක් කැපුවොත් එහෙම අන්තිවල ඌවයි ඔබයි දෙන්නම ඉස්සෙල්ලා තරරය යන වෙනවා. නේද? එකෙක්ගේ අතට මේ දාන්න අනිකට සීය ගන්න. අර ඒ තත්ත්වේ නැති අය ඉන්නවා කිමෙද? ඉතින් ඔබගේ දරුවා ටික ටික නැඹුරු වෙන්න එතනට. එයාට ගාණක් නැති වෙනවා. හොරකම කියන එක එයාට ගාණක් නැති වෙනවා. ඊළඟට පොලිසියෙන් පන්නද්දි ඒ ගේම් වල තියෙන එකෙන් බේරෙන්න. දැන් පොලිසියට ගහන්න අරව මේ ඕක හිතේ නැඹුරු වෙලා නැඹුරුලා අපෙන් හදන දවසක සමහර දරුවා පොලිසිය මහතුන්ට ගහයි. එකක් ගැහුවා නම් ඇතිනේ. චිත්‍රපටියක් බැලුවොත් එහෙම ඒකේ තියෙනවනේ. ඒ පොලිසියට ගහන්නේ මරණේ කුඩු ජාවාරම් අරව මේවා හොඳට ප්ලෑන් කරලා මිනිසුන්ගේ මරණ හැටි ඒවා පිංගුතන පුංචි දරුවන්ගේ ඔළුව වලට කාවා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආපු ගමන් පිංගුතනේ ඒගොල්ලෝ හැමතිස්සෙම ඉමේජින් කරන්න පටන් ගන්න. ඒගොල්ලන්ගේ හිත ඇතුලෙන් ගොඩනගන්න පටන් ගන්නවා පිංගුතනේ ඒගොල්ලන්ට ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක්. එහ ගොඩක්ම වෙන්නේ තියෙන්නේ අපි මුලින්ම කරන්නේ මේ වටපිටෙන් ගන්නවා ටික. ඔය ඉමේජිනේෂන්ස් වල තියෙන ආකාර දෙකක්. එකක් පින්වතුනි අපි පිටින් ගන්නවා ආටිෆිෂල්. අනිත් ඒවා පින්වතුනි ක්‍රියේටිව්. අපි ක්‍රියේට් කරගන්නවා. අපි ඇතුලේ හදාගන්නවා. ඒ කියන්නේ බාහිරින් දැනුම අරගෙන ඒ ඔක්කොම කලවම් කරලා අපි හදාගන්නවා එකක් ඇතුලේ. ඒක තමයි අපි හැමෝටම ඔය පිහිටලා තියෙන්නේ. අපි ඉපදිච්ච ගමන් අපි මොකුත් දන්නේ නැහැ පින්වතුනි ක්‍රියාත්මක කරන්න. පොඩි හරි මතකයක් මොහෙන් આવොත් විතරයි. ඊට පස්සේ අපි කරන්නේ අපිට ඇහෙන දකින දේවල් අරගෙන ඉවරලා ඒවෙන් අපි කොටස් අරගන්නවා. අරගෙන අපේ මේවා අපි නිර්මාණය කරගන්නවා. ඔය හැමතැනම සිද්ධ වෙලා තියෙන එක. එතන දරුවොත් එහෙමයි. ඒගොල්ලෝ වටෙන් පිටෙන් දැන් දේවල් අරන් තියෙනවා. ඒ ගාමන්ට යන අහිංසක දරුවෝ එහෙම ඉන්නවා. සමහර අය ඉතින් ලොකු අධ්‍යාපනයක් ලැබන්න බැරි වුණා මොකද දුප්පත්කම හරි වේවා නැත්නම් ලස්සන පරහට හිටියා. ඒක නිසා ඉතින් අධ්‍යාපනයේ කඩාකප්පල් වුණා. ඒක නිසා සත්පුරුෂයන් වැසුරු කරන්න තිබිච්ච අදුම තරමේ උගතුන් සත්පුරුෂය පැත්තකට දාමුකෝ. අර උගත්කම නිසා යම්කිසි සංයමයක් හැදිලා තියෙනවනේ මිනිස්සුන්ගේ. එහෙම පිළිසවවත් ඇසුරු කරන්න සමහරලාට ඒ ආයත අවස්ථාවක් ආවේ නැහැ. ලියන්න අපහස කරනව එහෙම නෙමෙයි. උගත් දරුවොත් ඉන්නවා ඒ බෑ. කර කියා ගන්න දෙයක් නැතුව. මේ අය නරකයි කියනවා නෙමෙයි. පත්වෙච්ච ඉරනම. ඒ එතනටපත් වුණාට පස්සේ බෙන්ගතුනි ඒගොල්ලන්ට එකම පිළිසරණ තියෙන චිත්‍රපටියක් බලන එකයි නව කතාවක් කියවන එකයි. ඉතින් නව කතා ලියන මහත්තුරු නෝනවරු බෙන්ගතුනි උඩ පැන පැන නව කතා ලියනවා. මොකද ඒවා හොඳට විකුණ ගත්ත හැකි. දැන් ඒගොල්ලෝ ටාගට් කරනවා. අහවල් පඩි දවස මේක ඒ දවසේදී අපි පොත් මෙච්චරක් විකුණ ගන්න අපි එහෙම කරමු කියලා.
එතන ඒගොල්ලන්ට ගැළපෙලා යන්නේ ලියනවා මිසක් වෙනතන ඒගොල්ලන්ගේ මනස හරි පැත්තට හරවන පොත් ලියන්නේ නැහැ. මොකද හේතුව ඒ ලියන පොතට ලොකු ඩිමාන්ඩ් එකක් එන්නේ නැති නිසා. නමුත් මේ පොත් මේ වගේ පොත් ලියලා 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 වෙනතන ටික ටික ලාභ පස්සේ ලැබේවා. නමුත් හොඳ පැත්තට පොත් ලියලා 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 මිනිස්සුන්ගේ අතරට මේක යවා ගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ මිනිස්සු කියවන්නේ මොන පොත් විතරද? ඒ අර හොඳ පොත් විතරයි පින්. නමුත් කතුවරුන්ට ගොඩක් හොඳ කතුවරු ඇති. ගොඩක් කතුවරුන්ට එහෙම කරන්න උවමනාවක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ පින්සනේ මේ ලෝකයාට යහපත නෙමෙයි. තමන්ගේ බඩ. තමන්ගේ ගේ තට්ටු කීයක් තියෙනවද? නෝනා කිව්වොත් එහෙම දැන් ඉතින් අපි තව තට්ටුවක් ගහන්න කාලේ හරි නේද? හරි. මල් ලියන්නම් පොත. මේ පොත ලියනවා පින්සනේ අරගොල්ලන්ට ගැළපෙන්න. ඒ මානසික தත්ත්වයට ගැළපෙන්න. එතන මේ මානසික தත්ත්වයේ තනිකරම තියෙන පිංගුදේ මහ පුදුම බොළඳ දෙයක්. සමහරවිට වැරදි දේවල් තියෙන්නේ. ඒවට දාගෙන පිංගුදේ අන්තිමට ඒක කියනවා. ඉතින් ඒ පෙම්බතා පෙම්බතිය දූෂණය කළා පලා යනවා. දැන් කොහොමද මං තාත්තට මූණ දෙන්නේ? තාත්තව මතකෙට නැගුණා. තාත්තා උකුලට අරන් හුරතල් කරපැහැටි මතක් වුණා. දැන් මට මූණ දෙන්න බෑ කාටවත්. උඩ රට මැණිකේ සද්ද නගමින් එනවා. ඇය වේගෙන් දිව ගියා. වේගෙන් ආ උඩ රට මැණිකේට දිවි පිදුවා. එකෙන එහෙම සුදු ආලෝක ධාරාවක් ඇවිදෙලා ඇයව දිව්‍ය ලෝකයට අරගෙන ගියා. බලනද චිත්‍රපටයෙන් කෙල්ලයි කොල්ලයි දෙන්නම් මැරෙනවා ගෙදරින් ඉඳ දෙන්න නැති නිසා. ඊට පස්සේ ඒ දෙන්නම සුදු ඇඳගෙන මෙහෙ උඩට යනවා. යන ගමන් මෙහෙම කරගෙන යනවා. ඔබට හිතා ගන්න පුළුවන්ද මේකට මොන තරම් මිත්‍යා දෘෂ්ටියකද ඔය සමාදම් කරවන්නේ කියලා? ඕව තමයි ඔබගේ දරුවන්ගේ හිත්වල රැඳෙන්නේ පිංගත. එයා වටින් පිටින් එකතු කරගන්න දැනුම් සම්භාරයේ ඕව තමයි තියෙන්නේ. ඒ ටිකෙන් තමයි එයා ප්‍රශ්නයක් निराකරණය කරන්නේ. හැමතිස්සෙම හොඳට මතක තියාගන්න. ඔබ ප්‍රශ්න निराකරණය කරන්නේ ඔබ දන්න විදිහට. ඒ ටිකෙන් තමයි ඔක්කොම එකතු කරගන්නේ. ওই ටික ඔක්කොම එකතු කරගෙන දැන් මොකද කරන්නේ ඊට පස්සේ? ඔබගේ එක හදනවා. ඒ දරුවට ප්‍රශ්නයක් ආපු ගමන් ඒ දරුවගේ තියෙන දැනුම් සම්භාරයෙන් උත්තරේ ගන්නවා. පින්විතින් මොකද හේතුව? සමහර වෙලාවට එයාට එන පීඩාකාරී තත්ත්වය නිසා එයාට වෙලාවක් නැහැ තව කෙනෙක්ගෙන් දැනුම ගන්න. ඒ තරම් පීඩාවටපත් වෙලා එයා ඉන්නේ. එතකොට එයා මොකද කරන්නේ? එයා ගාව තියෙන දැනුමට අනුකූලව කටයුතු කරන්න හදනවා. එතනින් ඒ අහිංසක දරුව විනාශ වෙනවා. ඔබගේ පුංචි දරුවටත් ඔච්චර සමය. ඒකයි හැමදෙස්සෙම සත්පුරුෂ ඇසුර කියන එක පුංචි දවසේ ඉඳලම පින්වදින දරුවන්ට ලබා දෙන්න කියලා කියන්නේ. ඒකට අදිස්ථාන කරගන්න. ඔබ සතුටින් ඉන්න තින්ද? සතුටින් ජීවත් වෙන්න. සරල භාවයෙන් ජීවත් වෙන්න. සල්ලි තියෙන්නේ ඔබ සරල වෙන්න. account එකේ තියෙනවා කෝටි 20ක්. වත්ත පර්චස් 10යි. ගෙදර කාමර දෙකයි සාලේ බාත්รูම් එකයි කුස්සියයි. account එකේ තියෙනවා කෝටි 20ක්. සතුටින් ජීවත් වෙන්න. ඔබගේ සතුට ගෙදරකට යට කරන්න එපා. මේ භෞතික ලෝකේ වස්තු ගෙනහල්ලා ඒව ආරක්ෂා කරන වැඩපිළිවෙළට පස් වෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න භෞතික ලෝකේ දේවල් නොගෙනත් මේ ඉන්න.
ගේන්න ඕනෙම හතරක් තියෙනවනේ. ඒ හතර විතරක් ගේන්න. වාහනයක් ගන්න කමන්නේ. ඒක ඉතින් දාගන්න සේනාසන කියන දැන්ට ඉතින් ඉහට සෙවනක් ඉතින් යනකොට වාහින් තෙමෙනවා අර වෙමෙනවා බයිසිකල් වල යනකොට මැටෙනවා බයිසිකලයක් ගන්නවට වඩා හොඳයි පින්විතනේ ඉඩම පිකුණු හරි කාඩ් එකක් ගන්න එක. ඒ සුඛෝපභෝගී ජීවිතයකටද නෑ. මනුස්ස ජීවිතේ වටිනවද නේද? බයිසිකලයේ ගිහිල්ලා පොඩ්ඩක් බල්ලෙත් පැන්නත් මොකද වෙන්නේ? දැල්ල මැරෙන්නේ වෙන්නේ නිකන්. එද ඒ පැත්තෙන් ඒ කරගත්තට කමක් නෑ. නම් මේ ආසාවට මම මේ ලොකුවට ඉන්න අනිත් එකකට වඩා ලොකුවට ඉන්න එහෙම නෙමෙයි. හිතන බලන්නේ මෙතනි මාන්නක්කාරකම නැති වුණා නම් එහෙම ඔබ කොච්චර සුවසේ ජීවත් වෙනවද? මම මේ කියන්නේ අහංකාර මමින්කාර මානනුසේ නෙමෙයි. ඔය තියෙන පුහු මාන්නක්කාරකම තියෙන හැමදේම මම අනිත් ඒවන්ට වඩා විශේෂ කෙනෙක් උන්ට වඩා මම ලොකුවට ඉදිමිලා ඉන්න ඕනේ කියලා. අන්නේ පුහු මාන්නක්කාරකම නොතිබුණා නම් සිංහසනි ඔබ පුදුම සතුටින් ඉන්න මිනිස්සු. අද වෙලා තියෙන්නේ පුහු මාන්නක්කාරකම නිසා ඔබ ලෝකෙට අනවශ්‍ය දේවල් ගෙනල්ලා තියෙනවා. අනවශ්‍ය දෙයක් ලෝකෙට ගෙනාවා කියලා කියන්නේ සිංහසනි අවශ්‍ය දේවලුත් රකින්න වෙච්චි. දැන් නිකවන ඉතල බලන්න සිංහසනි දැන් මට මේ සීවරේ රකින්න ඕනේ. මට මේක හැමදැනම වල්ල යන්න බෑ. හේතුව මේ ශරීරයේ පින්විතනේ හීතලට අහු වෙනවා. ඒක හරි අමාරුයි ඊට පස්සේ. උණුසුමට අහු වෙනවා. මහා අවු කට්ට අවුවට අහු වෙනවා. පිච්චෙනවා ඊට පස්සේ. මැසි මදුරුවන්ගෙන් හරියට කරදර සිද්ධ වෙනවා. ඒක යන්තම් බේරගන්න තමයි චීවරේ තියෙන්නේ. එහෙනම් මේ චීවරේ මම රැක ගන්න ඕනේ. මම නෙමෙයි රහතන් වහන්සේත් රැක ගන්න ඕනේ මේ චීවරේ. එහෙනම් අපිට රකින්නම දෙයක් නැහැ නෙමෙයි. තියෙනවා. පාත්‍රෙයි තුන් සිවුරයි රැක ගන්න ඕනේ. පාත්‍රේ රැකගත නැත්නම් බින්ද පාදේ වලින්නේ මොකක්ද? අතේ ලල්ලටද? මොකක් හරි පාත්‍රයක් තියාගෙන ඉන්න ඕනේ තමන් ගාව. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒකයි ඔය පාත්‍රේ විදියට පාවිච්චි කරන්න කියලා. ඒ කාලේ ඔය අමුසොහොන්ට අරයි යනකොට මිනි මලමිනියට පැංගී යන ගමියක් තිබිලා තියෙනවා. තේ ගිහිල්ලා ඉවරලා මේ මැටි වාදනයක තමයි ඒක කරන්නේ. ඒ ගිහිල්ලා ඉවරලා සිංහසෙන් ඉතින් මිනියත් අමුසොන්ට විසි කරලා අර අරන් ගිහිල්ලා ගෙදර තියා ගන්නවා. මලමිනියට පැංගී හපේක. නෑ ඒකත් ඔහේ විසි ගන්නවා. ඒක බිඳුනොත් බිඳුනා. බිඳුන් නැත්තම් අර ඉතින් මිනිය එක්ක කුණු වෙච්ච මිනිය උඩ ඒක ඒ ඔක්කොම දාලා තමයි ආපහු එන්නේ. එයාට පණුවක ගහ හිටියේ මිනිහ උඩ අරක දාලා දෙන්නේ ඒක අරගෙන හොදලා කරලා පාවිච්චි කරනවා ආහාර ගැනීම උදෙසා. ඕක කවුරුත් හොරකම් කරන්නේ නැහැ. ඇයි? සමාජය විසින් පිළිකුල් කරපු එක. අසුබයි කියලා අයින් කරපු එක. ඒක නිසා පින්ගදෙනි රකින්න ලේසි. නමුත් ඕක බින්දෙනවා. ඒක නිසා පාත්‍රයේ පිළිබඳ ඇවැත් තිනවා කීපයක්. භික්ෂුන් වහන්සේ නමකට මේ මෙසේ නොකළ යුතුයි මෙසේ කළ යුතුයි ආදී වශයෙන්. මොකද ඒක ආරක්ෂා උදෙසා. ඒක රකින්න වෙනවා. එහෙනම් බලන්න පාත්‍රෙත් රකින්න වෙලා. අරිහතුන් වහන්සේටත් එහෙමයි. ඒ කියන්නේ පාත්‍රේ නැති වුනහම දුකයි මානසික දුකයි කියලාද? නෑ. පාත්‍රේ නැති වුනොත් උන්වහන්සේට කායික දුකයි. ඒක නිසා දැන් උන්වහන්සේට සිද්ධ වෙනවා පාත්‍රේ රකින්න. මොකද කායික දුකෙන් මිදෙන්න. සිවුර රකින්න කායික දුකෙන් මිදෙන්න. එහෙනම් මේකදෙන අනිවාර්යෙන් රැකිය යුතු ටිකකුත් තියෙනවනේ. ජීවත් වෙන මනුස්සයෙකුට. ඊට එහා ටිකක් නේද මේකදෙන රකින්නේ දැන්. වැනේ තියෙන ගුණාට මීහරකත් එකතු වුණාට පස්සේ ඔක වැඩි වුණා නේද? තමගේ ජීවිතයට කවුරුහට කෙනෙක් ආවට පස්සේ ඔක වැඩි වුණා නේද? ඊට පස්සේ දෙන්නගෙම දේවල් දැන් ගොඩ නගනවා නේද?
හොඳට බලන්න ඔබ දවසේ වැඩි හරියක් ගත කරන්නේ කොහොමද කියලා මොනවා කර කරද මම ඒකයි මේ තරුණ පිරිස වලට කියන්නේ අපි හරි සතුටින් බොලව ඉන්නේ සතුට කියන්නේ මොකක්ද කියලා බලන්න ඕන මෙහෙම වරේ කන බත්පතේ මොනවද තියෙන්නේ කියන එක අපි හොයන්නේ මොකද හේතුව ඊට වඩා ඒ ඒක කාලේ ඉන සතුටට වඩා ඊට එහාගේ මහ සතුටක් තියෙනවා මේ ලෝකේ අපි ඒ සතුටයි භුක්ති විඳින්නේ ඒක නිසා පාත්‍රයට වැහිලා තියෙන්නේ මොකද්ද කියන එක හොයන්නේ නැහැ. වළඳන පාත්‍රය මොකද්ද කියන එක හොයන්නේ නැහැ. අපිට හරි පුදුමයි තථාගතයන් වහන්සේ දේශනා කළා දිනවා ලී පාත්‍රවල දන් වැළඳීම තහනම්. රන් රිදී පාත්‍රවල දන් වැළඳීම තහනම්. ඇයි තථාගතයන් වහන්සේ ඒව තහනම් කළේ කියලත් හරි පුදුමයි. ඉතින් ඒ කාලේ කේක ජාතිය පිරිසිදු ඉඳලා තියෙන මේ මුල් 20 වසෙන් පස්සේ ලී පාත්‍ර නම් තහනම් කළේ රහතන් වහන්සේ නමක් අරමුණු කරගෙන උන්වහන්සේ ඉරිදිය පාන්න ගිහිල්ලා අහලා තියෙනව නේද දැන් රහතන් වහන්සේලා ගැන කියවුණු පිරිසක් නේ මොකද නිකන් තෘෂ්ණීම් භූත වෙ ඉන්නේ කවුද ඒ රහතන් වහන්සේ කවුද පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ. උන්වහන්සේට පාත්‍රයක් ඕන නිසා නෙමෙයි. සම්බුද්ධ ශාසනයේ නව නිංගිරා වෙන හින්දා. උන්වහන්සේ ඉරදී පැවිදි. දන්නව නේද ඒ කතාව? කියන්නද? ඈ? කියන්නද නැත්නම් පොත බලනවද? පොත බලන්න. උන්වහන්සේගේ නම පින්ඩෝල භාරද්වාජ මේ රහතන් වහන්සේ ගැන කියවල බලන්න එතකොට ඔබට තේරෙයි. ඒවා කියවන්න තියෙන බෙඩ් ටයිම් ස්ටෝරිස් වලට දාන්න ඒවා තියෙන. ඔබගේ දරුවට කතා කියන්න. ඒවා කියන්න. රබගේ පුංචි දරුව හැදෙන්නේ පින්තනේ මහ වීරයන් වහන්සේලා හතර වටේ තියාගෙන. අමනෙක් වෙන්නේ නැහැ කවදක්වත් ඒක. ලෝකෙට යහපතක් කරන තමන්ටත් යහපතක් කරන විශිෂ්ට දරුවෙක් ලෝකෙට බිහි වෙයි පින්තනේ. නැත්තම් ඔබගේ වලවල් වලටත් හෙන යදිනවා මිනිස්සු ඊට පස්සේ. වළඳන පාත්‍රයේ මොනවා වුණත් මේ ශාසනයේ තියෙන්නේ වළඳන පාත්‍රයේද පෙඟද? ඈ? පාත්‍රයේ වැටෙන ආහාරද? ඈ? චීවරේ ඉරිලද? ඒක මහලද? ඈ? හොඳට තියෙනවද? හිල් තියෙනවද? ඒකද? ඈ? දෙවිදියක් තියෙනවද? එකක්? සිවුර හොඳට තියන් ඉන්න කැමති පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා. සිවුරට පැච් දාගෙන ඉන්න කැමති පිරිසක්. ඔදෙගොල්ලම හරිද? නෑ. මොකට හරි කැමති නම් එතන වැරදි. මේ සිවුර ඉරුණාම පැච් දානවා. පැච් දාලා පඳු ගහනවා. ඒක ලොකුවට පේන්නේ නැති වෙනද? තින්න බින්න පටදාරේ තීති වික්ඛූ කියලා තියෙනවා. ඉරුණු බිඳුණු වත් දරණෙහින් වික්ෂූණං වෙයි කියලා. වික්ඝාටනේන වික්ඛූ කියලත් වෙනවා. සිංගමණෙන් ජීවත් වෙන නිසා. පින්දු සිංගමණෙන් ජීවත් වෙන නිසා වික්ඛූ කියලත් තියෙනවා. සංසාරේ භය දක්කින්තිති වික්ඛූ කියලත් තියෙනවා. ඒකම තමයි උතුමෝ තව අර්ථකින් කියන්නේ භවේශය කරන හේන් වික්ඛූ කියලත්. නමුත් අරකම නෙමෙයිනේ කියන්නේ මොට්ටේ උන්ට දෙරෙන්නේ ඊට පස්සේ. අදහස පොඩ්ඩක් يعني චුට්ටක් විතර වෙනස් කළොත් මොකද වෙන්නේ? එහෙ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව නම් මෙතන විකෘතිය කියලා. හොඳට බලන්න කල්පනා කරන්න.
එහෙනම් චින්න භින්න පට ධාරේති ති භික්ඛු කියලා ගත්තහම මොකද වෙන්නේ? මේක විතරක් ගන්නවා සංසාරයේ බය දක්ින්ති ති භික්ඛු කියන එක ගන්න නැතුව. එතකොට ඉරණු බිඳුනු වද්දරණෙහි භික්ෂුව වෙනවා. එතකොට ලෝකෙන්නේ හංගන්න ටික ඔක්කොම මොකද? භික්ඛු. ඔබත් ඔය යන ගමන් ඔය කොහේ හරි අනේකට හරි හිටලා පැලුනා නම් එහෙම කොහේ හරි තැනක්. ඇඳුමේ. දැන් කවුද? භික්ඛු. මෙහෙම වෙන්නේ නැති බව ඔබට තේරෙන්න ඕනේ. ඒ කියන තථාගතයන් වහන්සේ පින්වතුනි. දේශනා කළේ මහණෙනි සිව්පසෙට දායාද නොවව්. ධර්මයට දායාද වව්. තථාගතයන් වහන්සේ නිසා ලැබෙන සිව්පසයක් තියෙනවනේ පින්වතුනි. ඒකට දායාද වෙන්න එපා කියලා. තාත්තගෙන් ලැබෙන දායාද විදියට ඒක ගන්න එපා. ගන්න මොකද්ද? ධර්මය ගන්න. මේ කොහොම හරි වෙනසින් ඉතින් ඔබට තේරුම් යන්න ඕනේ. මේ සිව්පසයත් රක ගන්න වෙනවනම්. මේ ඊට අමතරව තව ගොඩාක් ලෝකෙට ගෙනාවට පස්සේ වෙනසින් ඔබගේ ජීවිතෙන් වැඩි හරියක් යන්නේ ඒ වේ නඩත්තුවටනේ. බල හිතන බලන්න. එහෙනම් මම ඔබට කියන්නේ වෙනසින් පුළුවන් තරම් උත්සාහ කරන සරල ජීවිතයක් ගත කරන්න. සල්ලි තියාගෙන ඉන්න account එක ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ සරල වෙන්න. සරල වෙන්න කියන්නේ භක්ති කරත්ත කියන්නේ කියලාද? හ්ම්? දැන් මේ වාහනයකට වඩා සරලයිනි භක්ති කරත්ත. ඒ කියන්නේ ඒ කියන්නේ කියලාද? වාහනයකට වඩා සරල වෙන්නේ කොහොමද භක්ති කරත්තේ? ඒක ඊට වඩා අමාරු එකක් නේ. සරල වෙනවා කියන්නේ මොකද්ද? අතීතයට යනවා කියන එකද? ඒකද? නෑ. දවසක් එක්තරා මිනිසෙක් ඔය අපිට ප්‍රශ්න දින කාලේ එක මහත්තෙක් මට කියනවා ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේ ගැන පැහැදුනා මම හෙව්වා ඒ මහත්තයා මේ අනිත් අය අපිට දොස් කියද්දී ඒ මහත්තයා කියනවා මේ දොස් කියන ගොඩේම හිටියේ නමුත් අන්තිමට පැහැදුනා පැහැදිලා කියනවා ස්වාමීන් වහන්සේ මම ඔබ ගැන පැහැදුනා ඔබ වහන්සේ ගැන පැහැදුනා මට අප්‍රමාණ පැහැදීමක් ඔබ වහන්සේ ගැන තියෙනවා මම මහතුමේ ඇයි එහෙම පැහැදුනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සරි පුදාන්නේ ඉතින් මම ඉදා ඉදලා සරි පුදාන්නේ හ්ම් පහදිනවනේ මේ මහත්යන්ට කාද දෝෂයක් නෙමෙයි මේ කියන්නේ. ටික ටික පැහැදිලි කරලා දුන්නා මං. චුට්ට චුට්ට. පහදින්න ඕන උතන්ට නෙමෙයි. එතන දවසක කකුලේ කට්ටක් කරේ යන්නේ අඩිය තියන්න බැරුව සෙරප්පු දෙයක් දාන් ගියොත් එහෙම. අර පැහැදීම ඔක්කොම ඉවරයි. ඒකයි පින් තථාගතයන් වහන්සේගේ ශාසනය හරි වෙනස්. ඒක බමුණෙක් තථාගතයන් වහන්සේට තොහොම කිව්වනේ. ස්වාමීනි මං ඔබ වහන්සේ ගැන පුදුම පැහැදුනාද? මොකද ස්වාමීන් වහන්සේ හරි පොඩ්ඩයි ඉන්නේ වළඳන්නේ බලන්න මේ දෙන්නේ ඔක්කොම සිව්පසේ තමයි පහ දෙන්නේ සිව්පසේ තමයි පහ දෙන්නේ කොහෙන් හොයාගත්තද මන්දා තථාගත ශාසනය ඇතුළේ එහෙම එකක් නැහැ පින්වත දේවදත්ත හාමුදුරුවනේ ඔහොම ඉල්ලීම් කළේ පින්වතුනි. වික්ෂුව රුක්සමූලික විය යුතුයි. කාගේ ඉල්ලීම්ද? දේවදත්ත හාමුදුරුවනේ වික්ෂුව නිර්මාංශ විය යුතුයි. පාන්දුපුලික චීවරධාරී විය යුතුයි. නිකන් හිතන බලන්න පින්වතුනි. ඒව එහෙකටවත් පහ දෙන්න එපා. ඒ වගේම මේකදෙන සිව්පසයේ කියන එකට තමයි දිවි පුදන්න එපා. සිව්පසයේ වෙනුවෙන් ජීවත් වෙන්න එපා වෙනතන. ජීවත් වෙන්න ඕන නිසා සිව්පසයේ ටිකක් හොයාගන්න.
මහා කාලයක් ජීවත් වෙන්න නැහැ නේ පින්විතනේ ඔබට. දැන් 40ක් පැනලානේ බොහෝ දෙනෙක්ගේ. වැඩිම තව 40ක් ඉන්නේ. ඔය ටිකේ මොකටද ඔච්චර දුක් විඳින්නේ ඉතින්? සතුටින් ඉන්න. බර අඩු කරන්න ඉතින්. තව නිවනට හිත තියන්න. තව නිවනට හිත තියෙනකොට ඔබට තව බර අඩු කරගත්ත හැකි. ඔය කිව්වේ දැන් කරාබු දාන්න එපා කියලාද? කාන්තාවට. දෙවියනේ ඔබ කරාබු දාන්න. කරාබු දාන්න තියෙන ආසාව නැති කරගන්න. දැන් කරාබු ගලවල ඉන්නාට දොස් කියනව එහෙම නෙමෙයි මේ. ඒක නෙමෙයි මේ මේක හරියට තේරුම් ගන්න. මේ තථාගතයන් වහන්සේ දේශනා කළ දෙන්නේ දෙවියනේ කාමයෙන් නැති කරගන්න මිසක් ගෑණිව නැති කරගන්න කියන නෙමෙයි. මිනිහව නැති කරගන්න කියන නෙමෙයි. කාමයෙන් නැති කරගන්න කියලා දේශනා කළ තියෙන්නේ. කාමයේ තියෙන ගෑණි ගාවද මිනිහ ගාවද? ඔය දෙක එකක් ගාවත් නැහැ නේ කාමයේ කියන එක. කාමයේ හටගන්නේ අවිද්‍යාවකින් හටගන්න හිත තුළනේ. අවිද්‍යාව ස්වභාවයනේ කාමයේ කියන්නේ. ඒක නසා ගන්න. තරාවු තියෙද්දී. මේ කරාබු දෙකක් නැතුව යනකොට එහෙම ඉතින් කාටිය කියනවා මම තේනවනේ මම ඉතින් ගොඩක් දැන් හරි සරල ගති පැවතුන්නේ මට තියෙන. මේ තේනවනේ මේ කරාබුත් නැහැ මේ. පිළිදෙන ඔය තියෙන්නේ ලොකු ඇලීමක්. දැන් අපි හාමුදුරන් වහන්සේලා සිවුරු ඉරුණාට පස්සේ රෙදි කෑල්ලක් තියලා මහ ගන්නවා. දිරණ කම්ම අපි පාවිච්චි කරනවා. හැබැයි මම මේ රෙදි කෑල්ල එහෙම කැපිලා පේන්න දැක්කොත් එහෙම මම උන්වහන්සේට කතා කරනවා. මොකද ඔය පැච් එක පේන්නේ ඔලුවට ලොකුවට පඳු ගහ ගන්න සිවුර. එහෙම නැත්නම් ඔය ටූත් පේ ඉවර වෙච්ච ටූත් පේසෙම පළලා කෑලි කෑලි මහලා දෙනවා සීවරේට තියෙන අල්ලගෙන ඉන්න තොරඹ කඩ කරය වගේ යන්න. ඒ හොඳයි නේ චින්න බින්න තව දාලා ටූත් පේස් පට ධාරයේ තිබ්බෝ කියලා. උන්වහන්සේලා එහෙම මොකුත් කැපි පේන්න මොකුත් නෙමෙයි. පොඩි ආඳුරුලු තිය උන්වහන්සේලා දෙන්න දැම්ම ඔහේ ආයි පොරොනෝ සීවර. එහෙම නෙමෙයි. අණ්ඩක් දැම්මන අණ්ඩ දැම්මන මොකද්ද කරන්න ඕනේ? පඳු ගහන්න ඕනේ. පඳු ගහලා මේ දෙකම එකපාරටද ගේන්න ඕනේ. වනවාසීව ඉන්න එක්තරා ස්වාමීන් නායක ස්වාමීන් වහන්සේ නම දවසක් මට කියනවා උන්වහන්සේ ගොඩක් දුරට මේ ප්‍රතිපදාව හොඳටම කරගෙන යන උතුමේ උන්වහන්සේ සීවරේ ඉරුණොත් ඉතින් ඒකට අඬ දාලා පණු ගහලා අඳිනවා පොරොනෝ සීවර. ඉතින් ඔහොම දවසක් උන්වහන්සේගේ අම්මා හරි කවුරු හරි අසනීපේලා හරි කවුරු හරි හාමුදුරු නමක් හරි අසනීපේලා කොළඹ යන්න වඩින්න වෙලා තියෙන උන්වහන්සේට සතියකට පාරක් වගේ. ඉතින් උන්වහන්සේ පින්ඩපාතික කටයුතු කරන්න ඒක නිසා උන්වහන්සේට පින්ඩපාත කරන්න වෙනවා ඒ වෙලාවට. ඒ පින්ඩපාත කරන වෙලාවට ඉතින් පාරේ වඩින්නේ උන්වහන්සේගේ චීවරය ඉරිලා තියෙනවා එහෙම දැක්කට පස්සේ සමහර මිනිස්සු දෙන්නේ චීවරයක් අරන් ඒ වෙලෙම පූජ කරනවලු. දැන් චීවරය ඉරිලා අඬ පොඩ්ඩක් මොකද සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑනේ. පේනවනේ යන්තම් හරි පණු ගැහුවා. ඉතින් අන්තිමට උන්වහන්සේ කියනවා මේ මිනිස්සු මේ මේ මම මෙහෙම වඩිනකොට මිනිස්සුන්ගේ හිතේ මට චීවර නැහැ කියලා. ඒක නිසා මිනිස්සු චීවර පූජ කරනවා ඒ වෙලාවට. එහෙනම් අන්තිමට උන්වහන්සේ එළියට වඩිනකොට අර ඉරිච්ච චීවරේ අණ්ඩදම්පු චීවරේ තියලා ඉරිච්ච නැති චීවරයක් ඇඳගෙනලු වඩින්නේ. මොකද මිනිස්සු ඒකට රැවටෙන නිසා. මිනිස්සුන්ට අර විදියට හිතෙන නිසා. මිනිස්සුන්ට පින් කරගන්නත් පුළුවන්. නමුත් එහෙම කියලා. ඉතින් එහෙමයි පින්වතුනි මේ ශාසනයේ ඉන්න යතිවරු. කවදක්වත් තමන්ව එහෙම විකුණන්නේ නැහැ පින්වතුනි. උත්තරීතර මානසික ගුණාංග තියෙන්නේ සතිපොලේ විකුණන්නේ නෙමෙයි ලාභයි ලාභයි කියේ.
ඒව තුළ තමයි ජීවත් වෙනවා. ඉතින් ඔබ තුලත් ඒව ඇති කරගන්න වෙනවා. ඒකයි මම ඔබට කිව්වේ. ඔබ තුල සරලභාවය ඇති කරගන්න. සරලභාවය ඇති කරගන්නවා කියන්නේ පිටින් හැමදාම සුදු වඳිනවට නෙමෙයි. ඔබ සරල වෙන්න පුළුවන් තරම් තව. සරල ගති පැවතුම් වල ඉන්න. නිවනට හිත නැඹුරු වෙන්න දහම් අවබෝධ වෙන්න සිංහසෙනි ඔබේ ගති සරල වෙනවා. ඔබට ලොකු වමනාවල් එන්නේ නැහැ ඊට පස්සේ. ලද දේෙන් සතුට වෙන මානසික මට්ටමට එනවා. අන්න ඒව ඇති කරගන්න හිත ඇතුලේ. පුදුම නිදහස්. ඒ නිදහස් ප්‍රීතිය භුක්ති විඳින්න. ඉතින් තරුණේන්ට ලොකු අවස්ථාවක් තියෙනවා මෙහෙ එන්න. මොකද මෙහෙ පරිසරයම එහෙමයි. ඒ කියන්නේ මෙහෙ සාමාන්‍යයේදී ඒකයි. සිව්පසයට නැඹුරුවක් නැහැ. කන්න බොන්න ආස කරන දේවල් ඇති ඉතින්. නමුත් ඒ වෙනුවෙන් ජීවත් වෙන ක්‍රමවේදයක් නැහැ. ජීවත් වෙන්නේ නිවන වෙනුවෙන්. නමුත් අනාගාමී තලයට යනකම්වත් අඩුම තරමින් කෑම බීමට එහෙමද මේ අහවල් කෑමට මං කැමතියි මේ කෑමට මං කැමතියි එහෙම ඇති. දැන් ඔබට අහවල් කෑමට කැමතියි කියලා හිතෙච්ච ගමන් මොකද හිතෙන්නේ? හ්ම්? ඔබ මොකද කරන්නේ? දැන් නෙමෙයි දැන් නම් ඉතින් අරිහත් වෙලා ඉන්නේ මගේ නිස්සර. ඉස්සර මම දැන් ඒක කියන්න ලැජ්ජයි. ඒකයි මම කිව්වේ. දැන් ඉතින් අරියත් වෙලා නින්නේ හා හා. ඉස්සර කොහොමද උන්නේ? හ්ම්? ඔබට මොකක් හරි ඔබ කන්න ගොඩක් ආස කෑමක් ගන්න මතකයට ආවොත් කන්න ඕනේ කියලා හිතුණොත් මොකද්ද ඔබ කළේ? පැය 4ක් විතර ඒ වෙනුවෙන් ජීවත් වුණාද නැද්ද? එතන බලන්න වෙනද මේ සිව්පස්සේ වෙනුවෙන් ජීවත් වෙලා තියෙනවා. අර වටිනා මිනිස් ජීවිතේ නිකන් හිතන කල්ප කොටි 7000කට පස්සේ මනුස්ස ජීවිතයක් හම්බුණා. සම්බුදු රජාණන් වහන්සේ නමකගේ 15වීමක් තියෙන කාලේ සම්බුද්ධ ශාසනය පවතින කාලේ නමුත් පැය 4ක් විතර ජීවත් වුණා පින්විතින් ඒ සිව්පස කාර්ය වෙනුවෙන් මෙහෙ ආවට පස්සෙත් පින්විතින් සමහරට එහෙමයි ආසාවල් එන්න බැරි කමක් නෑ ආසාවල් නැති අයට මෙහෙ එන්න කියලා නෑ ආසාවල් තියෙන අයට එන්න කියලා තියෙන ආසාවල් ප්‍රහිණ කරා එහෙනම් තියෙන්න පුළුවන් ඒ තිබුණාට වෙනදෙන එක මොහොතක් ජීවත් වෙන්නේ නැහැ මොකක් වෙනවද ඒ සිව්පස කාර්ය වෙනුනේ හේතුව මොකද්ද අනිත් අය දෙන දෙයින් තමයි යැපෙන්නේ කවදරේ දවසක මේ කමිටි ආහාරය ලැබුණොත් අනාගාමීත් නැත්තම් ආස්වාදීව භුක්ති විඳේ ලොකු ආස්වාදයක් ඒ එහෙනම් මේ ආස්වාදේ ඔක්කොම ඉවරයි ඊට පස්සේ බන ටික හද්දේ ලැජ්ජ හිතෙන ඔය කරපු වැඩිය ගැන ආයි බහිනවා. ඒතර මොහොතක්වත් සිව්පස කාර්ය උදෙසා ජීවත් වෙලා නැහැ. නැවත ඔබගේ ජීවිතවල වැඩි හරියක් ජීවත් වෙන්නේ සිව්පස කාර්ය උදෙසා නෙමෙයිද කියලා පොඩ්ඩ හිතලා බලන්න. ඒක නිසා සරල වෙන්න පුළුවන් තරම් වැඩ අඩු කරගන්න ජීවිතේ. වැඩ කියන්නේ පින් කරන එකද? ඒකද වැඩ කියන්නේ. දහම් මනසිකාර කරන එක. ඒවත් වැඩනේ. ඒකද? නැහැ. නිස්කාරණය කරන වැඩ තියෙනවා. අර මඩේ ඉඳගෙන කකුල් හොදනවා වගේ වැඩ තියෙනවා. එක කකුලක් ඉස්සුව හේදුව අනික හොදන්න අනික බිම තියෙන්න. මේ වගේ වැඩ තියෙන කවදක්වත් ඉවර වෙන්නේ නැති ඒවා. ආන්නේ වැඩ. ඒවා කළා වැඩක් නැති දේවල්. අන්න ඒවා පුළුවන් තරම් අඩු කරගන්න. අඩු කරන තියෙන්නේ ඔබ ප්‍රීතියෙන් ඉන්න. ඒකයි ඔබට දවසක පුළුවන් මේ සිංහසෙනි මේ ළඟපාතකට එන්න. දුවදරුවොත් එක්ක. එහෙම ආපුවා ඉන්නේ. ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා. පුදුම නිවීමක් තියෙන ජීවිතවල. ඒකට ඉතින් තමන් ඇසුරු කරන පිළිසව පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. නැත්තම් හරි පීඩාකාරී. මොකද ඒගොල්ලෝ නිතර ඇවිදින්න ඔබගේ ඔළුවට විස බීජ දානවා. ඒකට වෙනසනේ අර නිවන උදෙසා හිත නැඹුරු කරගත්ත. හැබැයි මේ නිවන උදෙසා හිත නැඹුරු කරගත්ත කියලා කොහොමද පේන්නේ වෙනදෙන්? හ්ම්? කවුරු හරි පෙන්නවා නම් එහෙම වෙනුද නිවන උදෙසා මගේ හිත නැඹුරු වෙලා තියෙන්නේ කියලා මේ මේ කොහෙවත් යන්නේ කේ. නිවන උදෙසා හැම හිත නැඹුරු වෙච්ච කෙනෙක් නෙමෙයි ඒ.
ඒවට එහෙම අහුවෙන්න එපා. සාන්ත ගති පැවතුම් තියෙනවා වෙන්නේ. කතා බහ කරනකොට හරි සෞම්‍යයි. කේලං ආදි වශයෙන් දේවල් ගැන කතාවක් නැහැ. අනිත් අයගේ දේවල් ගැන වැඩි කතාවක් නැහැ. හැමතිස්සෙම ඔබව ප්‍රශංසා කරනවා. ඔබ කරන කියන දේවල් ප්‍රශංසා කරනවා ඒකෙනා. ඔබට ගෞරවයෙන් කතා කරනවා. තව කෙනෙකුට ගෞරව වචන දාලා කතා කරන්නේ. අන්න එහෙම කෙනෙක්. අන්න එහෙම පිරිසක් අතරේ ඔබ ඉන්නවනේ නේද? හදේ ඒ කෙනාට හොනේ ලෝකෙ අල්ලන්නේ නෙමෙයි. ලෝකෙන් මිදෙලා යන්න. ඒ ශාන්තිය හොයා ගන්න ඕනේ. ඒ උදෙසා තමයි එයා ජීවත් වෙන්නේ. එයාට සිව්පසයක් තියෙනවා. ඒකෙන් බෙගදෙනි මේ සල්ලි කියන්නේ මාර්යා හැම නෙමෙයි. සල්ලි කියන ඒවා වැරදියට ගන්න එපා. සල්ලි කියන්නේ දැලි පිහියක් වගේ එකක්. දැලි පිහිය කිසි වරදක් නැහැ පෙන්වදෙනි. දැලි පිහිය රහතන් වහන්සේට හම් වුණාම හිස රැවුල් බා ගන්නවා. නෑවෙදම කෙස් රැවුල් බා ගන්නවා. දැලි පිහිය මිනි මරුවෙකුට හම් වුණාම හිස බානවා. අනිත් අයගේ. තැඹිලි බානවා වගේ. හිස බානවා. දැලිපිය වඳුරෙකුට අහුනොත් තමන්වත් කපාගෙන අනිත් අයවත් කපනවා. හොඳට තේරුම් ගන්න. සල්ලි කියන්නේ භයානක ආයුධයක් නෙමෙයි තේන්නේ. සල්ලි වලට වෛර කරන්න එපා. ඔබේ ගතිගුණ හදාගන්න. සල්ලි තියෙන එක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට. සල්ලි වලින් කෙරෙන්නේ තින්වදනේ නරක මිනිස්සයාට නරක වැඩ කරන්න තව ශක්තියක් එන එක විතරයි. එහෙනම් හොඳ මිනිස්සයාට හොඳ වැඩ කරන්න ශක්තියක් එනවා. සල්ලි කියන්නේ උත්ප්‍රේරකයා. කරන වැඩ සඳහා උත්ප්‍රේරක කියලා જાතියක් අහලා දෙනව නේද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. රසායන විද්‍යාවෙන් මතකයිද මතක ඇති? දෙපැත්තට වෙන ප්‍රතික්‍රියා තියෙන්නේ. ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා කියලා. ඒකට දැම්මොත් එහෙම උත්ප්‍රේරකයක් මොකද වෙන්නේ? මේ පැත්තටයි දෙකටම වෙන ප්‍රතික්‍රියා තියෙනවා. ඒකට උත්ප්‍රේරකයක් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? දෙපැත්තම සක්‍රිය කරනවා කියන්නේ. එහෙනම් සල්ලි කියන්නේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක උත්ප්‍රේරක වගේ. මේ පැත්තටයි දෙකටම වෙනවා ප්‍රතික්‍රියාව. ඒකට උත්ප්‍රේරකයක් දැම්මහම ඉස්සරහා විතරක් නෙමෙයි දියුණු වෙන්නේ, පිටිපස්සත් දියුණු වෙනවා. සල්ලි කියන්නේ ඒ වගේ එකක් නේ. හොඳ මිනිහට සල්ලි හම්බුනහම එයා හොඳ පැත්තෙන් තව හොඳ වෙනවා. නරක මිනිහට සල්ලි හම්බුනහම නරක පැත්තෙන් තව නරක වෙනවා. එහෙනම් සල්ලි වල බාධාමක් නෙමෙයි මේ කියන්නේ සෙන්ත. ඒකේ සල්ලි හම්බ කරන්න එපා කියලා නෙමෙයි. බෞද්ධයෝ ඔක්කොම දුප්පත් විය යුතුද? නෑ. බෞද්ධයෝ ඔක්කොම සතුටින් සිටිය යුතුයි. සතුටට බාධා වෙලා තියෙන්නේ තණ්හාව මිසක් සල්ලි නෙමෙයි. අපේ પરම්පරාවෙන් උරුම වෙච්ච කෝටි ප්‍රකෝටි ගානක ධනස්කන්ධයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් බලන්න පෙන්වන්නේ ඔබට මොන තරම් සත් කටයුතු වලට දායක වෙන්න පුළුවන්ද කියලා. නමුත් තණ්හාව තියෙන තාක්කල් ඔබට දුකම තමයි එන්නේ. ඔබ ඒවෙන් කරන්නේ පින්විතනේ ලෝකෙට තව තව දේවල් ගේන එක නෝ. තව ලොකුවට වැඩ ගහ ගන්න එක නම් කරන්නේ පින්විතනේ. තව තව දේවල් හදා වඩා ගන්න එක නම් කරන්නේ. දැන් මොකද වෙන්නේ? තමන් තව තවත් දුකට වැටෙන එක විතරයි වෙන්නේ. අන්තිමට පින්විතනේ ගෙයක් රකින්න ගෙවලේ තමයි ඔය ජීවත් වෙන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඔබ තුල ගෙවල ගති ලක්ෂණේ නැද්ද කියලා. ගෙවල ගති ලක්ෂණේ නැද්ද බලන්න. දවසක් අරගෙන බලන්න. ඕන්න මේක ඇත්තටම කරලා බලන්න ඕන්න. දවසක් අරගෙන සිව්පසේට එක ලියලා ඔබගේ දවසේ කාලය කොච්චරක් මේ උදෙසා වැය වෙනවද කියලා ලියලා බලන්න. කුසට ආහාරක්, හිසට සෙවන, ලෙලට බෙහෙත, ඊළඟට ඉනට වස්ත්‍රයක්. ඔය හතර දාලා ඔය හතර වෙනුවෙන් දවසේ පැය කීයක් ගත කරනවද කියලා දාලා බලන්න.
අන්තිමට ඔබට තේරෙයි නිදා ගන්න පැය 6 අයින් කරාම තව 18ක් තියෙනවා. ওই 18ෙන් පැය 15ක්වත් අඩුවෙන් තමයි පිංගතන. ওই වෙනුවෙන් තමයි දෙන්නේ. ඊටුර ටික තියෙන්නේ ටීවී එක පොඩ්ඩක් බලන්න. ඔබගේ නෙමෙයි සාමාන්‍ය මිනිසෙකගේ ජීවිතය ගැන මම කියුවේ. ඉතින් ඔබ වෙනස් වෙලා නම් වෙනස් වෙලා ඇති. සරල දිවි පැවැත්මක් ගත කරන්න. පොඩියට ගේ තිබ්බනම් පොඩ්ඩයිනේ රකින්න. දැන් ලොකුවට ගේ හදාගත්තේ කාට පෙන්වන්නද? හදාගත්ත ඒවා දැන් කරන්න දෙයක් නැහැ. ඒ කර්ම ගෙවාගෙන ඉන්න. අපිටත් තේරුනේ පස්සේ තමයි තේරෙන්නේ. අපිටත් ඕනේ උනේ ඔහොමම තමයි. ඉහි කාලේ. මම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. විශේෂයෙන් මම මේ කතා කරන්නේ තරුණ පිරිසට. තාම ගොඩ නැගුවේ නැනේ. දැන් වැඩේ වරද්ද ගත්තා ඉන්නවා. මේ වරද්ද ගත්ත අයට දැන් ඕක කොහොම අරයි යන්න වෙනවා. මොකද හදිස්සියේ ගෙවල් විකුණන්න බෑ. මිනිසුන්ගේ ගුටි ගන්න ඊට පස්සේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ හදාගත්ත ඒවා විඳෝ විඳෝ ඉන්න එක. තව දුරටවත් හදා ගන්න නැතු වෙන උත්සාහයකව දරන්න අඩුම තරමේ. ඕන එක හදා ගන්න බෙඟදනේ. ඕන එක හදන්න එපා කියලා නෙමෙයි කියන්නේ කියලා තේරෙනව නේද? තේරෙනවද නැද්ද? ඉතුරුවක් මොන හරි කරලා තියෙනවා සල්ලි ඒ වහෙම එපා කියලාද මේ කියන්නේ? නෑ. හද ඔබගේ ජීවිතේ බෙඟදනේ නිකන් ඔහෙ දිය කරලා දාන්න එපා. සතුටින් ඉන්න ක්‍රමයක් හොයාගන්න. ඔය එකක්වත් සතුට නෙවෙයිනේ. අලුමසරේ නිදහසේ ඉන්න. පින කියන්නේ සුඛයට හේතුවක් වෙන දෙයක් නම් පින් ටිකක් කරන්න වෙලාවක් තියාගන්න දවසකට. පොඩ්ඩක් අර හාන්සි පුඩියට වෙලා ටිකක් මෙහෙම දහම් මනසිකාරය හේදෙන්න වෙලාවක් තියාගන්න. උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරලා පින්දෙන අය රෑටත් මොකද්ද කරන් තියෙන්නේ? උදේට දොස්තර රෑට ගෘහණිය නේද? හොඳට කල්පනා කරලා බලන්න. මේ නෝනලා එහෙම හොඳට කල්පනා කරලා බලන්න. මේ ගෘහණියගේ වැඩෙත් කරන්න එපා පින්දෙන ගෙදර ආවට පස්සේ. රස්සාව කරලා ඉන්න ගෙදර එලේ ටිකක් කරන්න. මාතේත් එහෙමයි. උදේට වැඩ කළාද ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඒ ටිකත් කරන්න. තව මහ විශාලට ඔබ ගොඩනගා ගත්තා. හිතර වන්න පින්න කරුමක්කාර කමෙන්ට. හිතෙන්නේම දැන් ගරාජ් එකක් එහෙම හදන්න ඕනොත් එහෙම. පොඩි පුතා කාර් එකක් ගෙනවා අපි දැන් ගරාජ් එකක් හදන්න එපා. මේ කොහොම වුණත් දැන් ලොකු පුතාත් කාර් එකක් ගේනවනේ. ඔය කිව්වම ඉතින් දුවත් නොගෙන ඉන්න එකක් ඈ. ඒක නිසා අපි ටිකක් ලොකුවට හදමු. කරුමක් කාරකමට හිතෙන්නේම හදන දේවල් කොහොම හදන්නද? මහ විශාලයට හදන්න. හොඳට කල්පනා කරලා බලන්න දෙයක් හදන්න ගියාට පස්සේ කොහොමද හිතුනේ කියලා. හිතුනේම ලොකුවට හදන්න. එතකොට පින්ගදෙන යන්තම් ෆවුන්ඩේෂන් එක දාගන්න විතරයි අර සල්ලි ටික තියෙන්නේ. පොඩි කරාජ් එක නම් හදාගන්න තියෙනවා පොඩි. චූටි කාර් එකක් දාගන්න එක අසට. නමුත් දැන් හදන්න ගත්තට පස්සේ එහෙම තමයි හදන්න පටන් ගත්තේ. නමුත් හදන්න එහෙම පටන් ගත්තට පින්ගදෙන එහෙම හදන්න හිත දෙන්නේ නැහැ. මොදර එහාගේ ගරාජ් එකේ එහෙම පේනවා. නැත්නම් යාළුවෙක්ගේ වහෙම මතක් වෙනවා. ඒ මතක් වුණාට පස්සේ හිතෙනවා. මොදර ඒ ඇසුරනේ පින්වතුනේ තියෙන්නේ. වටේ පිටේ දත්ත ගමඩාවට එන්නේම මොකද්ද? ලොකුවට කරන්න ඕනේ දේවල් ගැන. ඊට පස්සේ කරන්න පින්වතුනේ අරක ලොකුවට කරන්න ෆවුන්ඩේෂන් දානවා. බලන්න ගෙවල් එහෙම හදද්දි එහෙම උන්නේ නැද්ද කියලා. අගේට ගෙයි වැඩ එක තට්ටුවකින් ගෙයි වැඩ ඉවර කරගන්න සල්ලි දීමුනා. අපි එහෙනම් ගෙයක් හදමු. මාගාව මෙච්චරක් තියෙන, ඔයා ගාව තියෙන ටික දාලා අපි දෙන්න එහෙනම් ගෙයක් හදමු. දෙන්න කතා වුණා. ඒ කතා වෙලා ටික දවසක් යනකොට මොකද වෙන්නේ? එක්කෙනෙක්ගෙන් එනවා පින්විතනේ අර කරුමක්කාරකම විඳවන්න අවස්ථාව හැදිලා එනවා. ඔන්න කියනවා මෙහෙමයි. දැන් ඉතින් අපිට දරුවොත් හැදේ නේද? ඒගොල්ලන්ටත් ඉන්න පුළුවන් එන්න. අපි මේක තට්ටු තුනට විතර හදමු. දැන් සුරනිමලයි නැහැ තට්ටු තුනට තියෙනවනේ. කාන්තියක් කළේ ගෙදරත් එහෙමනේ. දැන් කියනවා ඉතින්. ඊට පස්සේ මොකද කරන්නේ? මම හදනවා පින්තු. හදන්න සල්ලි නැහැ. ඉතින් හිතනවා මෙහෙමයි අපි පළවෙනි තට්ටුව දැන් ලොකුම වැඩ ටික තියෙන්නේ මේ ඔය කණු ටිකේනේ.
එන බේසාලවල ටික ටිකක් ලොකුවට හාරගෙන දාලා අපි ඒක කරලා අපි උඩ තට්ටුවේ ස්ලැබ් එක දාලා එහෙම තියමු යට ටික හදාගෙන අපි පදිංචි වෙමු බලන්න හොඳට කල්පනා කරලා මේව හුරු නැද්ද කියලා මෙතන කී දෙනෙක් ඇද්ද පින්විතනේ දැන් ඒව මලකඩ කාලා තියෙන ස්ලැබ් එකේ උඩ දාපු යකර ටික ඔක්කොම මලකඩ කාලා තියෙන හොඳට කල්පනා කරලා බලන්න කී දෙනෙක් ඇද්ද කියලා අත හදන්න ගත්තාම පෙඟෙතින සසර කරුමකාරකමට හදන්න හිතෙන්නේ මහ විශාලෙට. ඊට පස්සේ පෙඟෙතින ණය වෙනවා. යන්තම් මේ සරවල් ටික කපලා ඔක්කොම යට කණු ටික උස්සගත්තා. දැන් ගල් ටික බැඳ ගන්න සල්ලි නැහැ. ඊට පස්සේ පෙඟෙතින ණය වෙනවා ලෝකෙට. අද මේ වෙච්ච ණය ගිවා ගන්න බැරුව නේද සතවන්නේ. අද මැරෙන්නවත් බෑ නේද? මෙල්ල එළ දෙනක් හරකෙක් වෙලා එන්න වෙනවා කියලා දන්නව නේද දැන් මොකද්ද මේ මනුස්ස ජීවිතේට කරගත්තේ හැබැයි මම මේ කොච්චර මෙහෙම කිව්වද ඔබ අපේ ඇසුරට පත් වෙන්නේ නැත්තා අසත්පුරුෂයාගේ ඇසුරේම නම් ඉන්නේ ඔබ හෙට ගිහිල්ලා හදන්නේ තට්ටු පහක එකක් තමයි මොකද හේතුව ඒව තමයි ලෝකයා අගය කරන්නේ මානේ හිතේ තියෙන කෙනාට වටිනම දේ තමයි තංගතනි තමන් ගැන අනිත් අය දරන මතය. තමනුත් ඉන්නව අනුනුත් ඉන්නව නම් තංගතනි කාමේ නැතත් කාම රාග කොටස නැතත් කමන්නේ ඒකට. මොකක්ද තියෙන්නේ? තමන් ගැන අනිත් අය දරන මතේ එයාට හරි වැදගත්. ඒක නිසා සමහර වෙලාවට තංගතනි ඔබ තව තට්ටුවක් gedara උස්සන්නේ ඔබගේ ඉන්න පිරිස අතර ඔබට හොඳ නම්බුකාර විදිහට ජීවත් වෙන්න. ඔබගේ දරුවාට ඔබගේ ආද පණ වගේ ආදරය කරපු දුවට අනියම් සම්බන්ධතාවයක් කරා කුසට දරුවෙක් ආවම ඒ කොල්ලවයි දුවවයි පුංචි දරුවවයි ඔක්කොම මරන්න තීරණය කරන්නේ ඔබගේ ප්‍රතිරූපයට හානි වෙයි කියලා හිතාගෙන. මේ වෙලාවට අර සසර ගනුදෙනු වල ස්වභාවය එකක්වත් ඔළුවට එන්නේ නැහැ. ඒක හැම තිස්සෙම අනිත් අය තමන් ගැන හිතන්නේම කොහොමද කියලා තමයි පින්වදින මිනිස්සු ගොඩක් දුරට බලන්නේ. එහෙම නැති මිනිස්සු හරි නිදහසේ ජීවත් වෙනවා. ඔබට වෙලා තියෙන ලොකුම හරිය ඕක තමයි. ඔබ හැමදෙස්සෙම හිතාගෙන ඉන්න අනිත් අය මං ගැන මොනවද හිතයිද දන්නේ. එතන අනිත් අයගේ ඔපිනියන් එක හැමදෙස්සෙම ඔබ බලනවා ගිහිල්ලා. ඒගොල්ල මොනවද මං ගැන කියන්නේ. ඒක නිසා ඒගොල්ලෝ ලව්ව ඔබට ටිකක් ලොකුවට කතා කරවන්න මොනවද හරි කරනවා. ඒකයි වෙන්නේ එක්ක ලොකුවට ගෙවල් හදාගෙන ඉන්නවා නැත්නම් කරාබු ගලවගෙන ඉන්නවා. කරාබු ගලවගෙන ඉන්නවා කියන්නේ දැන් කරාබු ගලවගෙන ඉන්න අයට කරාබු දාන්න කිව්වවත් අනිත් අයට ගලවන්න කිව්වවත් නෙමෙයි කාටවත් අපහාසයක් එහෙම නෙමෙයි මේ කලේ විදිහක් වෙන්නේ මේ කියන එකක්වත් අපහාසයට ගන්න එපා ඔබ බලන්න ඔබට වෙච්ච දේ එච්චරයි තියෙන්නේ ඉතින් ඔය තත්ත්වෙට තමයි ඔබගේ දරුවවත් ගෙනත් දාන්න හදන්නේ හොඳ නැද්ද පිංගුතනි ඇත්තටම දූපතක තනි වෙලා ඉදිරි කාලේ ගත කරන්න තියෙන දූපතක තනි වෙලා ඉතින් ඔය මඤ්ඤොක්ක ටිකක් එහෙම තියෙන ඔය ටික පුච්චගෙන කාලා හොමු ඉන්න නිදහසේ වැල්ල ඉන්න අර මුහුදු වෙල්ල ඔහේ වැල්ල ඉන්න හරත්ත අන්ත නැද්ද බින්සෙනි ජීවිත කරත් බැඳපු ගොන් තලිය නෙමෙයිද බලන්න ඔය තාත්තලා කියන්නේ අද තාත්තට ගොන් තලිය කිව්ව නෙමෙයි තාත්තලා කියලා කියන්නේ ඔය තාත්තට වැටිච්ච කෙනෙක් නෙමෙයිද බලන්න කරත්තෙට බැඳපු ගොනෙක් වගේ නෙමෙයිද බලන්න අම්මලත් කරත්තෙට බඳින කාලෙනේ පින්තුනි මේක ඉස්සර කවදාකවත් එළ දෙනක් කරත්තෙට බඳින්නේ නැහැ නේ පින්තුනි මේ නමුත් අද එළ දෙනවත් කරත්තෙට බැඳලා දක්වනවා සිංහසනේ ඒ තරම් මිනිසුන් පීඩාකාරී වෙන්නේ වැරට යන නෝන් ලා අතුස්සන්න කිව්වොත් කී දෙනෙක් අතුස්සයිද කියලා ඔබ දන්නා කාන්තාවක් කියන්නේ එහෙම මහන්සිලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ නමුත් අද එළ දෙනක් කියලා කියන්නේ ගොනා වගේ හයිය තියෙන එකෙක් නෙමෙයිනේ ඒකෙන් කිරි ටික ගන්නවා ෆැටෝ ටික හදා ගන්න. ඉතින් ඒක කරගන්න.
බද දෙන්නේ නැහැ ඔන්ට වඩා. මොකද මේ ශරීරය දරන්න බෑ. එහෙම හැදිලා නැහැ අපි මෙතන දරන්න එහෙම ශරීරය. ශක්ති දරන ක්‍රමයක් දිනන්නේ දැන් ඔය ජීව විද්‍යාව එහෙම දන්න පිරිස දන්නවනේ මේ ශරීරය වල හැඩ පවා පොන්චි පොන්චි වෙනස්කම් තියෙනවනේ. නමුත් අද වෙලා තියෙන සිංහදෙන මිනිස්සු ඒ තරමට පීඩාකාරී වෙන්නේ. ඒක නිසා එළදෙනවත් කරත්තෙ බඳින යුගයක් හැදිලා තියෙනවා. යොම හිතලා බලන්න මේකද. ඉතින් කරත්තෙ බඳගෙන මොකද්ද කරන්නේ? එහෙනම් අර ගේ හදනවා මේකද? අර ගේ හදනවා. ලෝක පුතා කසාද බැන්දාම උඩම තට්ටුවේ. ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ මේන් දෙන්න. දෙවෙනි පුතා කසාද බැන්දාම දෙවෙනි තට්ටුවේ. පොඩි පුතා කසාද බැන්දාම පළවෙනි තට්ටුවේ. එහෙනම් අපි තට්ටු තුනක් හදමු. පටන් ගන්නවා. පොඩි පුතාට අවුරුදු 15 යනකොට යාළුවොත් එක්ක නාන්න ගිහලා ඌ දියේ ගිහලා මැරෙනවා. දෙවෙනි පුතා කසාදයක් කරගන්නවා. කරගෙන ඒක යනවා පිටරට. ආයේ එන්නේ නැහැ. තුන්වෙනි එකත් කසාද බඳිනවා. ලොකු පුතත් කසාද බඳිනවා. ඒකට හිතෙනවා මේක ටිකක් පරණ ස්ටයිල් එක නෙමෙයි. මේක හරියන්නේ නැහැ. මේක කඩලා අපි අර විදියට හදමු. මොකද කරන්නේ? අර කැබිමට සමතලා කරලා අර විදියට හදනවා. අර්ගේ හදපේ උන් දෙන්න පෙරේතය වෙලා අර කොයි හරි ලිප් බොක්ක කරගෙන ඉන්න. ඕක තමයි තියෙන්නේ. හාන්සි පුටුට වෙලා ඉඳපු කාලය මතකද කියලාවත් හිතලා බලන්න. මේ කරත්තෙන් පොඩ්ඩක් ලෙහෙලා හාන්සි පුටුට වෙලා පොඩ්ඩක් නිින්ද ගිය කාලේ සතුටින් හිටපු කාලේ මොකද්ද වෙනදනේ කරගත්තේ ජීවිතේට? මම මේ කියන්නේ හාන්සි පුටු වල ඉන්න කියලා නෙමෙයි. නමුත් කල්පනා කරලා බලන්න වෙනදනේ මොකද්ද මේ කරගත් අපරාධ කියලා ජීවිතේට? ඕකද කරගන්න තිබ්බේ කියලා? පුළුවන් තරම් සැහැල්ලු වෙන්න. පුළුවන් තරම් සැහැල්ලුවෙන් හිතන්න. හරි දෙයම හිතන්න පින්වතුනි වැරදි සංකල්පනාවලට එන්න එපා. හරි දෙයම හැමතිස්සෙම හිතන්න. මම කරන්නේ හරි දේ. දරුවන්ට උගන්වන්න හරි දේ කරන්න. දරුවන්ට උගන්වන්න පින්වතුනි සතුටින් ජීවත් වෙන්න. නිවන පරම සතුට වෙනවා. හොඳට ඉන්නවා කියන එක තව කෙනෙකුට උදව් කරලා සතුට වෙන්න පුළුවන් මානසිකත්වයක් හදන්න ඔබගේ දරුවගේ හිත ඇතුලේ දැනට. ඊටු ටික අපි හදන්න. එදින ඒ කාලේ ගම්වල හිටියන්නේ සිංහදෙන මිනිස්සු. මේ මිනිස්සුන්ට සල්ලි භාගෙ මොකුත් නැහැ. නමුත් ගමේම මිනිස්සු මේ මිනිස්සුන්ට ආදරෙයි. මලගයක් මගුලගයක් දානගයක් වුණොත් ඒ තැන් වලට ගිහලා පුදුම විදිහට මේ මිනිසුන්ට උදව් කරනවා. මොකක් හරි ස්වභාවික විපතක් හරි වුණොත් පුදුම විදිහට ගිහලා උදව් කරනවා කියන්නේ. ඒ මිනිසුන්ගේ හිත සතුටටපත් වෙන්නේ හැමදෙසෙම තව කෙනෙකුට උදව්වක් කරලා. ඔන්න ඔයගේ මානසිකත්වයකට එන්න උත්සාහ කරන්න. භෞතික වස්තුන්ගෙන් සතුට වෙන්න උත්සාහ කරන්න එපා කියන්නේ. භෞතික වස්තු කියලා කියන්නේ මහා ගිනි ගොඩක් අන්තිමට. මොකද භෞතික වස්තුවක් ගෙනාවු ගමන් ඒක රකින්න වෙනවා අපේ. මොකද අද්දුවයි ස්ථිර නෑ. විපරිණාම ධම්මයි. අඤ්ඤතයි. අනිච්චයි. ඒව නැතිලා වෙනතිලා යනවා අපින් විතර හැමතිස්සම. අන්තිමට ඔබගේ ජීවිතෙන් වැඩි හරියක් ගත කරන්න වෙන්නේ ඒවැය ආරක්ෂාවට, ඒව ප්‍රතිසංස්කරණය. දැන් ගේ කීපාරක් ප්‍රතිසංස්කරණය කළාද? පොඩියට ගයක් හැදුවත් ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා. දැන් මේ කුටියක් ගන්න, දැන් ඔබ මේ අලුතෙන් හදන කුටි තියෙන. අඩි 12 15 ද කොහෙද මං හිතන්නේ ඔය කුටියක් හදන්නේ. මේකන ඔබගේ බාත්รูම් එකට වඩා පොඩ්ඩක් ලොකුයි මං හිතන්නේ මේක කුටිය. මෙතන බලන්න ඔබගේ බාත්รูම් එකට වඩා පොඩ්ඩක් ලොකුයි කුටිය. අපි කලින් දැන් ওই කුටි හතරක් පහක් හැදිලා තියෙන.
තව ඉදිරියේදී හදන්න කටයුතු කරලා තියෙනවා පින්වත් තිරිස්. දැන් තකරන් කුටිදී හරි 8යි 4යි. ඒ කියන්නේ ඔබගේ වැසිකිළියෙන් භාගයයි. මං අහගෙන නැහැ කවුරුහරි මහත්තයෙක් කියනවා. හාමුදුරුවනේ මේ ගෙදර බාත්รูම් එක හදන්නත් ලක්ෂ 11ක් ද කොහෙද යනවා. මේ සාමාන්‍ය විදිහට ෆිටින්ග්ස් දාලා හදන්න හාමුදුරුවනේ. හරි නේද? හිවේ. හරිද? ලක්ෂ 11ක් සාමාන්‍යයෙන් හම් වෙන්නේ සාමාන්‍ය ජනතාව මං කියන්නේ. ඉහළ පෙළේ රැකියා කරන අය නෙමෙයි. තනින් ලක්ෂ 11ක් හම් වෙන්නේ අවුරුද්දක්වත් වැඩ කරනවද කොහොමද? සාමාන්‍ය මිනිස්සෙක වැඩම 30,000ක් කියමුද? ගුරුවරයෙක්ගේ වැඩම කීයද? මට මතකයි අපේ තාත්තා පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක්. මට මතක හැදින් නම් එතුමා රිටයර් වෙනකොට 35,000ක් විතර තමයි වැඩම තිබුණේ. පළවෙනි ශ්‍රේණිය කියන්නේ එක වසර නෙමෙයි. විදුහල්පති ශ්‍රේණිය වලින් ඉහළ මේක. මේ වගේ ගණන් තමයි මට මතක හැදින් තිබ්බේ. අපි 40,000ක් කියමුකෝ. එතන මාස දෙකමාරක් වැඩ කරන්න ඕනේ නේ පින්වදින ලක්ෂයක් අය. හරිනේ? ගණිතේ? හා මාස දෙකමාරක් වැඩ කරන්න ඕනේ. ලක්ෂයක් අය. ලක්ෂ 10ක් අය. ඉතින් ගණිතේ නැත්තම් නිවන් දැකලා ඉවරයි. ලක්ෂයකට මාස දෙකමාරයි නං ඕ ලක්ෂ 10කට මාස 25යි. මාස 25 කියන්නේ අවුරුදු කීයද? අවුරුදු 2යි මාසයයි. ලක්ෂ 10ක් හොයන්න බාත්รูම් එකට ලක්ෂ 10යි. බාත්รูම් එක හදන්න අවුරුදු 2යි මාසයක්. විදුහල්පතිවරයා වැඩ කරන්න ඕනේ. ගාමන්තන දරුවා ගැන කවර කතාවද? මේ දරුවංග විනාශ කළා නැද්ද මේ ලෝකේ? ලොකු බාත්รูම් එකක් පෙන්නලා මේක හරි ආස්වාදයි සැපයි සාරයි වාන ෂෝක් බාත්รูම් එක. ඒක නාන්නේ තාච්චි කෙනෙක් නෙමෙයිනේ දාන්නේ නානෝ. මීදුමින් වගේ බැඳිච්ච තැනක හෙළුවෙන් නාන ගෑණියක දානවා. තේ ගෑණිට තරුණ පෙනුමකුත් දානවා. ඕවනේ තියෙනවා ඔබ දැකලා තියෙනවා නේ ටීවී බලලා තියෙනවා නේද බලලා තියෙනවද බලනවද කොහොම හරි දැන් ටයිල් වල එහෙම පොඩ්ඩක්වත් බැඳිලා එහෙම මොකුත් නැහැ ඔක්කොම නිකන් හොඳට ක්ලීන් කරලා ෆොටෝ ටික ගන්නවා එහෙනම් ඔය එංගලන්තේ ඉන්න කාලේ අපි ව්‍යාපාර කළානේ ඒ කරනකොට ඉතින් අපි දැක්කා ඉතින් ස්ටේට් ඒජන්ට්ස්ලා ඇවිල්ලා කරන ඒවා වෙනම කැමරාමන්ලා ඉන්නවා එංගලන්තේ ඒවට ඒගොල්ලෝ ඇවිදලා ඒ ආලෝකයේ වෙන වෙන පැති වලින් අරගෙන ඒක හදලා ඉතින් අපි සමහර ගෙවල් අපේ කම්පැනි වලට බාර ගන්නවනේ ඉතින් රීෆර්බ් කරන්න එනේ ප්‍රතිසංස්කරණය කරන්න ඒව බාරගත්තට පස්සේ මෙන් එතන ඉතින් අපිට කියන්නේ මේක මේ යන්තම් එහෙම මෙහෙන් ගහලා දෙන්න කෝටේෂන් එකක් දෙන්න ඉතින් අපි ඊට පස්සේ බලනවා අපි මෙතන මේ කැමරාමන්ලා එහෙම ඇවිල්ලා කරන ඒවා තනිකර බොරුවක් පෙන්වන්නේ. දාලා මිනිස්සු ආවට පස්සේ පෙන්වතනි එළ ඒ වහන්න ඕන තැන් වහලා පෙන්නන. කොහම හරි ගේ ඇඟේ ගහනවා. ඊයරක ගන්නව මෝගේජ් එකක් පෙන්වතනි අර ගෙට. ඒකගේ මුළු ජීවිතේමත් ගෙවල ඉවර කරන්න බෑ. ඒකත් ගෙවල ඉවරලා දරුවන්ගේ ජීවිතුණු භාගයක් ගෙවුවට පස්සේ ගේ උන්ටයි දෙනවා. ඔක තමයි කමයි. ඒ හිතලා බලන්න ඔය විදිහට පින්වතුනි තනිකර මුලා වේදාන්නේ මිනිස්සුන්. ඒ මේ මුලාවට පත් වුණාට පස්සේ පින්වතුනි ආද දරුවන්ට ඕනේ කමක් එනවා මේ වගේ බාත්รูම් එකක් හදන්න.
නබන් ඔබගේ ගෙදර බාත්รูම් එකේ තියෙන පිංගුදනේ උඩින් වතුර වැක්කිරනවා විතරක් නෙමෙයිද? පැත්තෙනුත් වතුර වැක්කිරන එකක්ද තියෙන්නේ. පැත්තෙනුත් වතුර බෙදිනවා. ඒකට ඉතින් නමකුත් දානවා මොකක් හරි. ප්‍රෙෂර් බාත්. මොකක් හරි දානවා. ගෙදර මොකද වෙන්නේ? ස්විච් එක ඔන් කළාම උඩින් මෙහෙම වැස්ස වගේ වැක්කිරෙනවා. අයි ශවර් තියෙන්නේ පොඩි ශවරයක් තියෙනවද? තව තියෙන්නේ ලොකු. සාමාන්‍ය අඩිය අඩිය වගේ ශවර් තියෙන්නේ. මෙහෙනද ඒවා ඇති ඇද්දි නෑ කිව්වට ඔයල බලන්න ලෝකෙ තියෙන ඒවා ලංකාවේ නැත්තම් හරි පුදුමයි ඇති ඔයල බලන්න ලොකු ශවර් එක ඒක නේ වැස්සක් වගේ ඒකට කියනවා රේන් කතාව මම කර කියන්නේ රේන් ශවර් ආ ඔය කියන්නේ ඉතින් ඒක ඒසොරේ නිය වැස්සේ නානවා වගේ ඉතින් මේ ලංකාව ගැන හොඳට වහිනවනේ වහිනකොට බහපංගු එළියට මොන කරුමක් අරගමද වෙ කරන්නේ? සවර වලින් නාන්නේ මොකද වැහි බීල දින අල්ලපිය කොළුව? ඉහිල්ල. විතර පුංචි කාලේ අපිට මන්දකයි අපි ආච්චි අම්මලගේ වල වල එහෙම ගියාම. අපේ ගවල නාන්න බෑ වැහි බීලි ගහගෙනනේ. මොකද ආච්චි අම්මලගේ වල වල එහෙම ගියාම වැහි බීලි නැහැනේ පරණ ගෙවල්නේ. එහෙනම් වහින වෙලාවට මොකද කරන්නේ? එළියට බහලා බීලට ඔළුව අල්ලනවා. ඔබගේ දරුවා අන්තිමට වහී පිටට ඔළුව අල්ලපු අවස්ථාව ගැන බලන්න මොන කර්මකාරයෙන්ද මේ ලෝකෙට ගෙනත් තියෙන්නේ කියලා කෝපින් උදේ එකගේ නිදහස කෝපින් උදේ එක මඩවලේ නැගලුවා ඕ වෙලේ වැටුණා පිදුරු වලට කහලා තියෙනවද ඔබගේ දරුවා කවුද ඒ සොඳුරු මානසිකත්වයක් එන්නේ නැහැ පින්වතුනි දරුවට. පුංචි කාලේ ඉඳලා කරන්නේ ග්‍රෑන්ඩ් ටෙස් තමයි. ධ්‍යානදිවලදී හිර ගෙදර පිරෙනවා නිකන් අපරාධ. ඒක නිවන නෙමෙයි පින්වතුනි. නමුත් මම ඔබට කියන්නේ මේ සැහැල්ලු දිවිපැත්ම කියන එක ඔබ අගය කරන්න. පුළුවන් තරම් ඒක ඒ පැත්තට ඔබ නැඹුරු වෙන්න හැංග. ඔබ සතුටින් ඉන්න කාලේ. නිවන කරගත්තේ නැහැ කියමුකෝ. සතුටින්වත් හිටියන්නේ නැහැ. ඔබ සැහැල්ලුවෙන් හිටපු නිසා ඔබගේ අතින් පව් කෙරුණේ. කල්‍යාණ මිත්‍රය මාත්‍රයක් හරි අසුර කරපු නිසා ටිකක් වැඩිපුර පිං කරගත්තා. නිවන කරගන්න බැරි වුණත් පින්වතුනි ඊළඟත් බැවි හරි සුගතියේ හිටියාගෙන. දැන් මේ වෙන වැඩි පිළියෙලට පින්වතුනි ඊළඟත් බැවි සුගතියට යන්න බෑනේ මිනිසුන්ට. හමු කුණු පෙරේත වෙලානේ උපදින්නේ මේ. ඉතින් අර මානසිකත්වයේ ආපු ගමන් පින්වතුනි අර අර ඔබට මෙහෙමයි මිනිස්සු ඉන්නවා ගොඩක් සල්ලි තියෙන පින්වතුනි ඒ අය තමයි ඒව කරන්නේ. දැන් ශව එකක් හයි කරන්නේ ඒ අයද? සමහර ඒ ශව එකම ලක්ෂ 6ක් විතර ඇති. ඉතින් ඒ අය ගෙනල් හයි කරගන්නේ. ඒක යට මේ මහලු ගන්න නැහැ. නමුත් ඒක යම් TV එකේ ගියාට පස්සේ වින්නදනේ. ඒක දකින්න අර අහිංසක ගෑන් ළමයට මොකද හිතෙන්නේ? පිරිමි ළමයට මොකද හිතෙන්නේ? එයාටත් ඒක ආස්වාදයි සපයි සාරයි කියලා වැටහෙනවා. ඊට පස්සේ එයා නිකන් යනවා වින්ඩෝ ෂොපින්. යනවනේ වින්ඩෝ ෂොපින් කට්ටිය. යනවා. ගිහලා නිකන් අහනවා. කීයද මේක? ලක්ෂ 6යි. ඌ. හැබැයි හිතේ අදිස්ථානයක් ඇති කරගන්නවා. මං කවදා හරි මේ ෂවර් එකක් දාලා නානවා. තාත්තත් අදිස්ථාන කරන්නේ තොටනම් ආයි මනුස්ස ජීවිතයක් දෙන්නේ නැහැ කවදක්වත් කියලා. බලන්න පින්තුනි පැතුම් මිනිසුන්ගේ මනුස්ස ජීවිතයක් ලැබෙච්ච මිනිහගේ පැතුම බලන්න. මොන කර්මයක්ද කියලා වෙයි. මං කවදා හරි රේන් ශවයකින් නානවා. බාත්รูම් එක හදන්න ලක්ෂ 12යි. ඒකගේ පඩිය 20000යි. හැබැයි හරි කරුණාවන්තයි වැඩ කරන තැන. ඒ නිසා ලෝන් එකක් දෙනවා. පඩියෙම කැපෙන්න මං ඒක ගත්තේ. කියනවනේද මෙහෙම. පඩියෙම කැපෙනවා ඒක. ඒක ප්‍රශ්නයක් නෑ. පඩියෙම කැපෙනවා. 20000යි පඩි ගන්නෙ 5000ක් පඩියෙන් කැපෙනවා.
පාළොස්දායෙන් අපි ඉතින් යන්තම් ජීවත් වෙන ඉතින් ප්‍රශ්නයක් නේ අපි නානවනේ අන් නැති හරක් බලවෝය ගණන් හදලා බලන්න 5000 ගානේ ලක්ෂ 10ක් කැපෙන්න ඒ අහිංසක දරුවා තමන්ගේ තරුණ ජීවිතේ කොච්චර කාලයක් කැප කරන්නේ 5000ව 20ක් ලක්ෂයයි දස ලක්ෂයට 5000ව 200ක් තියෙනවා දෙසීයට දොළහේව කියක් කියරද දනවසේ දාසය දශම ගානක් තියෙනවා මොකද හිතන්නේ අර දරුවගේ ජීවිතෙන් අවුරුදු 16යි මාස ගානක් කැපුණා සිංහතනේ අර බාත්රූම් එකේ නාන්න ඕන ආසාවක් ආපු නිසා ඔබ හිතනවද ඔය අල්ලපු එක ෆිටින් එකක් වගේ අවුරුදු 16ක් තියේ කියලා. නෑ. මේක කැඩුනට පස්සේ අර ලෝන් එකේ යම් ප්‍රමාණයක් පියවිලා නේ තියෙන්නේ. ඒක නිසා තව ලෝන් එකක් ගත්ත හැකි එකට. ඔබට මේ ඔක්කොම හුරු ඇති. ඔය අපේ මෑණිලටත් හොඳට හුරු ඇති. දොස් කියනව නෙමෙයි නේදරේ. මේ වෙච්ච දේ බලන්න. අපේ දෙමාපියන්ටම වෙච්ච දේ බලන්න. ඒකයි මම ඔබට කියන්නේ. දහ දුක් විඳලා 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 අන්තිමට ඇස් දෙක පියාගෙන ඊට පස්සේ තැනක උපදිනවා ආයි කවදක්වත් ඇස් දෙක පියාගන්න බැරි වෙන. සරලව ජීවත් වෙන්න පුරුදු වෙන්න. බලන්න උත්සාහ කළා ඔබට බැරි වෙන්නේ නැහැ සිනා. සරලව ජීවත් වෙන්න. භෞතික ලෝකෙට පුළුවන් තරම් අඩුවෙන් දේවල් ගේන්න. ඔබට අදහසක් එනකොට පුළුවන් තරම් ධර්මයේ දාලා පෙන්වතුනි ඒක අයින් කරන්න. රිවර්ස් කරන්න අනිත් පැත්තට. අදහස ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට ආවොත් එන්න පීඩාව වැඩි වෙලා අන්තිමට ඔබට සිද්ධ වෙනවා පින්ගතනි ඒක භෞතික ලෝකෙට ගියන්න ඒක ඔබ භෞතික ලෝකෙට ගෙනාවා කියන්නේ ඊට පස්සේ ඔබට ඒක රකින්න වෙනවා ඔය ඒව රකින්න ඒවා මේ පටිච්චසමුප්පාද චක්‍රේ නෑ පටිච්චසමුප්පාද චක්‍රේ තියෙන්නේ තනිකර මනෝමූලික අවස්ථාව විතරයි මේ මනසින් විඳවන්නේ ටික විතරයි තියෙන්නේ සංසාරේ. ඒතර ටික ඔක්කොම ඔබ නිහම මේ වෙහෙසන වෙහෙසෙල්ලක් තියෙන්නේ. මෙතනින් තමයි ඔක්කොම පටන් ගත්තේ. මනෝ පුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝ මෙය. දන්නව නේද ඒකත්? ආ 100ට තව දාගත්ත හැක ටිකක් එනවා. එනවා ඔබ දන්නවා. මනස පූර්වංගමයි. මෙතනින් තමයි ඔක්කොම හදලා දෙන්නේ. මෙතනින් හදලා ගොඩ ගහලා ගොඩ ගහලා ගොඩ ගහලා මෙන්න මෙහි පීඩාව වැඩි වෙන මොකද වෙන්නේ? දැන් තවදුරටත් හිතන්නකෝ මෙහෙම. මල් ගහක් තියෙනවා. හන්දියේ. ඒ මල බලන්න හරි ආසයි මල් ඒ ගහේ මලක් තිබිලා. ඒක බලන්න ඔබ හරි ආසයි. බස් එකේ යනකොට දැක්කා. හරි ආසයි යාළුවත් කිව්වා තව යාළුවෙක් කිව්වා හරි ලස්සනයි ආදී ආසයි. ඉතින් කිලෝමීටරක් හිතර තියෙනවා හන්දියට එන්න ගෙදර ඉඳලා.
එහෙනම් ගෙදර ගියාට පස්සේ දැන් මේක බලන්න හරි ආසයි. ගත්ත බයිසිකලේ ගියා බැලුවා. බැලුවට පස්සේ මොකද වෙන්නේ? අර ඉස්සෙල්ල තිබිච්ච ආසාව තිබි 1%. දැන් 2%. හරි බැලුවම ආසාදයක් ආවනේ. ඉතින් ආස්වාදේ ආස්වාදයි කියලා හිතාගෙන ඉන්න ගොන්තඩියෙක් නෙමෙයි. ගොන්තඩිය කියන්නේ බුදුහාඳුරන්ගේ භාෂාවෙන් නම් මෝග පුරුෂයා. මගේ තියෙන මහා අමුතු භාෂාවන්නේ. ඒකට හරියන්නේ මොකක්ද තියෙන්නේ? ගොන්තඩිය. දෙකම එකයි. අපි ගොනා කියන්නේ හරකට අර කකුල් හතර එකක් නෙමෙයි ගොන් වැඩ කරන්න එපා කියන්නේ. අයින්කොටද කවුරු හරි ඇවිදද? ඔබට කවුරු හරි ඔළුවෙන් අයින්කොටද ගොන් වැඩ කරන්න එපා කියන්නේ? නෑනේ. නෑ ගොනා කියන්නේ මෝඩයට. ගොන්තඩිය කියන්නේ ඒකටම තමයි. එහෙනම් ආස්වාදේ ආස්වාදයි කියලා හිතාගෙන ඉන්න ගොන්තඩියෙක් නෙමෙයි ඉන්නේ. ඒක නිසා අර 1%ේ තිබිච්ච එක පින්වතුනි එතනට ගියාම ආස්වාදේ ආපු නිසා 100ට කීයක් වුණාද? 2ක් වුණා. ආයෙ ගෙදර ආවා. ගෙදර එනකොට දැන් 102ක් තියෙනවද? පින්වතුනි ඒක නිසා දැන් මෙයාට ඊළඟ දවසේ තොතන්ට යන්න ඕනේ. ওই විදිහට පින්වතුනි දැන් 160 70ට මේක ආවා. මේක ගිහිල්ලා මේ තාම මනෝමූලිකයි. මනසාරහමයි මේක යන්නේ තාම. හොඳට තේරුම් ගන්න මේ ඔබේ ජීවිතේ දේවල් ආපු හැටි. මනසාරහ ගිහිල්ලා පින්වතුනි දැන් හිත මුල පඬු වැදිලා තියෙනවා. ඕනෙකම දැන් 160කට විතර ඇවිදලා තියෙන්නේ. දැන් පින්වතුනි ඒ 160 කියන තැනට ආවට පස්සේ ඔබට ඒ මල මතක් වෙනකොට කිලෝමීටරයක් බයිසිකලේ යන්නකම් ඉවසන්න බෑ. එහෙමයි ඕව වෙන්නේ. දැන් ඔබේ ජීවිතේට ගලපලා බලන්න මේවා. ඇයි ඔය නෝනාව කසාද බැන්දේ මහත්තුත්? අහන්න බඳින්න කලින් ගිහිල්ලා හම්බුනන්ද නැද්ද? හම් වෙලා හම් මොකද වෙන්නේ ඊට පස්සේ? පඬු වැදිලා. අන්තිමට ගිහිල්ලා හම් වෙනකන් ඉවස ගන්න බැරි මට්ටමක් ආවා. ඊට පස්සේ කසාද බැඳලා ගෙදර ගෙනා. අර මලටත් ඔහොමයි වෙන්නේ. ඔබේ ජීවිතේ ඔක්කොම ඔහොමමයි. දැන් ඉවසන්න බෑ එච්චර දුරක් වෙනතට. ඒක නිසා මොකද කරන්නේ? හොයලා බැලුවා මේ මල් ගහ කොච්චර වටිනවද කියලා. කොහෙද ගන්න තියෙන්නේ කියලා. මේ අතු පැලවෙන්නේ අර මේ ඉසින් කියනවා. දැන් තව පීඩාකාරයි. අතු පැලවෙනවා නම් මොකද කරන්නේ? ඒකෙන් අත්තක් හදාගෙන එනවා. ආයි තින්ද පවුද ඔය මොකුත් බැලිල්ලන්නේ නැහැ. අතු පැලවෙන්නේ නැහැ, යට පැලවෙන්නේ නැහැ. මේක බත් ගහක් හරි මොනවා හරි කියනවා. ඊට පස්සේ කෘෂිකර්මයකට දුවනවා. අහනවා අර මේක තියනවද කියලා. තියෙනවා 60,000යි පැලයක්. කොහොම හරි ඕක ගන්නවා පින්වතුනි. ඔබට හිතේ මොන මොන් මෝඩේද? එහෙම හිතේ. නේද? එහෙම කියන්න බෑ. ඉතින් ඔය මෝඩකම තමයි ඒකත්. ඉතින් ඔබට මෝඩකමයි බාත්รูම් එක හදන්න, ඒකට මෝඩකමයි මල් පැලේ ගේන්න. දැන් සමහර බල්ලෝ ගේන්නේ පින්වතුනි ගෙදරට කන්න නැති හිඟන තත්ත්වයේ ඉන්නේ උන්. ඇති කරනව නේද ගෙදර පින්වතුනි තඩි බල්ලෝ. දැකලා නේද? වරදක් කියන්න පුළුවන්ද? ඔබට කියන්නේ ඉතින් මේ මම මොන මෝඩ මිනිස්සුද ඉතින් ඔය වහල්ලි ටික දාලා අර එක කාමරයක් බැඳගත්තා නම් ඉවරයිනේ. මෙතන ඔබ කාමරයේ බැඳි ඔබ කාමර වලට පෙළෙන හින්දා. ඌ පෙළෙන්නේ කාමර වලට නෙමෙයි, ඌ පෙළෙන්නේ බල්ලෙක් නැති හින්දා. ඒකට දැන්න තියෙන අහවල් බලු జాතිය ආසහදායි සපයි සාරයි. එහෙම බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ හරි පොෂ්. එහෙම එහෙම දැනෙලා තියෙන්නේ. ඒක නිසා අපි එතන ඒක වියදම් කරලා 60,000 දීලා බල්ලෝ ගේන්නේ මිනිස්සු. මොන 60,000ද නේද? ඔබ අන්තිමට ගෙන අප බල්ලගේ සයි කොහොමද ගන්න? සමහර විට ওই පාරේ කානුවකින් එකෙක් ගෙනල්ලා හදනවා. සමහර ඔය කෝටි ගානක බල්ලෝ ගෙනල්ලා හදනවා. වරදක් කියන්න බෑ කාටවත්. මෙතනට ආපු එකනේ ඔය. මෙතනට ආපු එක දැන් පල්ලෙහාට යන්න මොකද වෙන්නේ? ගිහිල්ලා එක අවස්ථාවක් එනවා බෙංගදිනේ බල්ලා නැතුව බෑ. එතන බලන ඔක්කොම account check කරලා බල්ලා කීයද කියලා. මොකදල්ලා ගන්න සල්ලි තියෙනවද කියලා. අන්තිමට බලද්දි සල්ලි නෑ ගන්න. loan එකක් ගහනවා. බල්ලවට.
ලෝන් එක ගෙවන්න කලින් බල්ලා මැරෙනවා. මොකද ලෝන් එක අවුරුදු 25ක් ගෙවන්නනේ බල්ලෙක් සාමාන්‍යයෙන් ඉන්නේ අවුරුදු 15යි. මනුස්ස ජීවිතයක් නිකන් ගෙවිලා ගියා පින්වතුනි බල්ලෙක් වෙන්නේ. බලු ජාතියට සේවාවක් කිරීම නිමිත්තෙන් තාත්තා අවෝඩ් එකක් දෙනවා. බලු රැළක නායක බල්ල වෙලා උපදින්න. බලන්න මිනිස්සු කරගන්න මෝඩ වැඩ. මම මේ වැඩි හරියක් මේවා කියන්නේ තරුණ පිරිසට. එක එක විදියට ඉපාගෙන ඇති. මාන්නක්කාරකමටයි එහෙම හිතෙන්නේ. මාන්නක්කාරකම කියන්නේ මෝඩකමට කියන තව නමක්. ඒ නිසා තරුණ පිරිස ඕවට අහු වෙන්න එපා. තව සමහරව අපිට ඇවිල්ලා කියනවා ස්වාමීනි මට පැවිදි වෙන්න නම් ඕනේ. තව පොඩ්ඩක් ඉගෙනගෙන වගේ පැවිදි වෙන්න කියලා තමයි හිතන්නේ. ඔය කියන කතා දෙකේ තේරුමක් තියෙනවා. ඒ අහිංසක දරුවගේ පින්දෙන යාර ඔළුවට ඇතුළු කරපු මාන්නක්කාරකමක් ඔය තියෙන්නේ. එහෙම දරුවෝ එනවා අපේ මෙතන. දරුවගේ වැරද්දක් නෙමෙයි. දරුවා අහිංසකයි. නමුත් ඔළුවට මාන්නක්කාරකමක් ඇතුළු කරලා තියෙනවා. සමහර දෙමාපියෝ කියනවලු දරුවන්ට. දැන් ඔය උතන දොස්තරලත් පැවිදෙන්නේ ඉන්නේ. ඉතින් උඹත් දොස්තර කෙනෙක් වෙලා පැවිදියන්කෝ. එතකොටනේ උඹ ගණන් ගන්න. දැන් අපිවත් පාවල කියන අපිවත් මාතෘකාවට අරන් කියනවලු. දැන් ඔය ගුරු හාමුදුරුවෝත් ඉතින් ඔය හොඳට ඉගෙනගෙන දැන් පැවිදිලා ඉන්නේ. ඒකනේ ඔය දැන් උන්වහන්සේට කියන්න හරි පුළුවන් දේශනාවල අපිත් ඉගෙන ගත්තා. ඉතින් ඒකෙන්ද වැඩක් නැහැ. ඉගෙනීම මෙන්න මෙහෙට මේක කරගෙන ඉන්න කියලා. එන්න ඔබත් ඉගෙන ගන්නේ කො පුතේ. ඉගෙනගෙන පැවිදි වෙනවා. මොනවද පින්වදිනේ කියන්නේ? මගේ කරුමක්කාරකම ඔබත් විඳින්න ඕන නේද? ඔබගේ දරුවා. මට මේක හත් අවුරුද්දේදී හම්බුණා නම් මම පිරිනුවම් පාලත් ඉවරයි මෙලහට. කරුමක්කාරකම මේක හම්බෙන්න 30 ගණන් ගියා. මේ සිවුරට එන්න. පුදුම කරුමක්කාර ජීවිතයක් නේ ගෙවුවේ පින්වදිනේ ඒ කාලේ. බඩගින්න ඉඳලා නැහැ එක දවසක්. බඩගින්න කියන්නේ මොකද්ද කියලාවත් දැනලා නැහැ අපිට. මම අපි ඉස්සර අහනවා බඩගින්න කියන්නේ මොකද්ද? බඩගින්න වුණා කියලා දැනගන්නේ කොහොමද කියලා අහලා තිනවා අපි. ඔබත් එහෙම අහන්නේ සමහර විට. බඩගින්න වුණා කියලා දැනගන්නේ කොහොමද කියලා. දැන් තුන් වේල කනවා. තුන් වේලට අමතරව තව තුන් වේල කනවා මේ මැද්දෙන්. එහෙම තමයි හිතේ මේ. යන යන තැන කනවා. ඇයි ඉතින් ඥාත හිත මිත්‍රාදී ඔක්කොම ගිය ගමන් මොකද? පුතේ එන්නකො කමුකෝ මොනවා හරි කමු. මං හැදුවා මේ වා පුතා කෑවද කැමති. එන්න එන්න කමුකෝ. එහෙනුත් කනවා. ගෙදරිනුත් කාලා ලොකු අම්මලා ගෙදරිනුත් කාලා ආච්චි අම්මලා ගෙදරිනුත් කාලා අන්තිමට පන්සලට ගිහලා පන්සලෙනුත් කනවා. මම ඉස්සර එහෙමයි. එකම පාරේ ඔක්කොම ටික තියෙන්නේ. පාර ගෙරවල වංශර තියෙන්නේ. මුලින් එක තමයි ගමේ ඉන්නේ. මාන්නක්කාරකම තමයි පින්වදනේ මිනිස්සු ඔය දේවල් කරගන්නේ Tamanට. ඉතින් දොස්තර කෙනෙක් බයි බාන්නේ මේ කොච්චර පීඩාකාරීද කියලා. දැන් ඒ කාපුවා ආසාවට කෑවේ ආස නැති හින්දා නෙමෙයි ආසාවට කෑවේ. ආච්චි අම්මා හදපු කෑම කන්න ආස නැති කවුද? දැන් එහෙම එකක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒකට අහුවෙලා හිටියන්නේ එතන. එතකොට දැන් ඕනේ කමකට දුවේ කෑවේ. ගෙදරිනුත් කෑවා. ඉතින් ඉවරයි. බඩේ ඉතින් ඉවරයි. ලෝකම ලැබෙද්දී කියන එහෙත් තියෙනවා කෑම හදලා. මේ කමු කිව්වොත් එහෙම.
හිතර දෙක තියෙන අනුකම්මගෙන ඒකද කියයි නෑ පෙරේතකමට ඒක මොන හරි කැවිලි જાතියක් හරි හදලා තියෙනවා එහෙනම් පුතේ තේමමුද විද්‍යාත්මක කාලේ තේමුණා එහෙනම් එහෙත් පය භාගයක් ඉදිරිය ඉඳලා යනවා ආච්චම්මලගේද ඉතින් එහෙනම් බත් ටිකක් කාලා ආච්චියම් වලට විතක් කොටලා දීලා ඒ විදිහකින් පොඩ්ඩක් මාත් කාලා යනවා ඉතින් බේර ගන්න කවුරුත් හිටියේ නැහැ නේ පිට කවුරු කිව්වේ නැහැ නේ පුතේ ඔක වැරදි ඔක කරන්න එපා කියලා පුතේ ප්‍රත්‍යවේක්ෂාවට අහු වෙන්නේ නැහැ නේ කියලා කවුරු කියලා දුන්නේ නැහැ නේ පුතේ එහිම ඉඳලා මම මලන්නම් එහේ වැරදි නෙමෙයි නේ ඔය සමාජය සමාජය වැරදි නෙමෙයි පින්වතුනි ඔය. නමුත් ඔය ප්‍රතිපලෙ විදිහට අමු පෙරේතය වෙන්න වෙන්නේ. එහෙනම් මං හිටපු කාලෙම ඔබගේ දරුවත් ඉන්න ඕනේ. එහෙනම් ඔබට කියන්නේ දැන් මේ හොඳට තේරුම් ගන්න. ඒව එකකින්වත් බේර ගන්න කවුරුත් නිතියේ නැහැ. මොකද ඒව කවුරුත් වැරදි විදිහට දැක්කේ නැහැ. විද්‍යාත්මක ඔබගේ සමාජයයි දකින්නද පිටින් මේසෙට වට වෙලා කට්ටියත් එක්ක දීසි හිට මේට පාස් කරමින් ඔක බෙද බෙද කන්නේ කියන්නේ දකින්නවද වැරද්ද දක්වෝ මොකද කන වෙලාවට මලුත් එහෙම මොකද වෙන්නේ දිව පිනවන වෙලාවට මලුත් එහෙම පිටින් එක්ක තිරසනෙක් එක්ක පෙරේතෙක් ඔබට මේ ටික අඳුනසරේ මේ ඇහෙනවවත් මේ සීදනෙක් ඉන්නවද පාටි දාන්න සිංහසන ආහාර වටේ තියාගෙන හිතලා බලන්න කවුද ඒගොල්ලන්ට පිටින්නේ දැන් ඔබගේ දරුවා එතනට එනකන් ඉන්න ඕනේ කී පාරක් මිනිස්සුනි මගේ ජීවිතේ මේ අපේ තථාගතයන් වහන්සේගේ සමයේ ඉඳලා මේ දක්වා කාලෙදී කී පාරක් මගේ ජීවිතේ සිංහසන සත්පුරුෂයන් වහන්සේ හම්බෙන්න කම් කාලය ඇතුළත දිවිතොර වෙලා ඇද්ද මේ සත්පුරුෂයන් වහන්සේ හම්බෙන්න තිබ්බ තව අවුරුදු දෙකක් හිටියනවා 25 දී හම්බෙන්න තිබ්බ 23 දී මලා එනම් මැරුණේ පින්වතනේ අර දේවල් එක්ක නේද ඒ නිසා ආයි ගන්ධබ්බ තත්ත්වයට ආව ලේසියෙන් මනුස්ස කයක් හම්බෙන්නේ නැති වෙන්නේ මේ දුක් විඳලා 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 කවුරු හරි පින් දීලා හරි මොනවා හරි වෙලා හරි ඔන්න ආපහු මතු වුණා ආයි මස්ලේ කයකට එන්න පුළුවන් වුණා. ඒකේ 35 දී තමයි හම් වෙන්න තිබුණේ. 30 දී මල. මේකේ දැන් මැරෙන්න කලින් හම්බුණා. ඒකයි ඔබට කියන්නේ. දොස්තර වෙලාම, ඉංජිනේරුව වෙලාම, ඇකවුන්ටන් වෙලාම ලෝය වෙලාම නැතම් හොඳ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙලාම නම් පැවිදිෙන්න යනවා එතකොට හොඳ පිළිගැනීමක් තියෙනවනේ මට පිළිදෙන මට පිළිගැනීමක් නෑ මෙහි මේ පිළිගැනීම තියෙන්නේ මම නැති එකට තේරුණාද කියපු එක මොකද්ද කියන්නේ මට ද කිව්වේ නෑ එහෙනම් පිළිගැනීමක් ඕනේ නැහැ අපි පිළිගන්නේ කාවද මාමට කියන්නේ දොස්තරවද ඉංජිනේරුවද අපි පිළිගන්නේ හ්ම් සත්පුරුෂයව අපි පිළිගන්නේ සත්පුරුෂයෙක් නම් සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරනවා නම් පොල් කඩන එක හොඳයි පින්වතුනි අනිත් ඒවාට වඩා අපි ගරු කරන්නේ එතනට ඔබගේ පුංචි දරුවගේ අධ්‍යාපනය ගැන අපි හිතන්නේ මාත්‍රයක් අර. දැන් මම මහ ගුණයක් කියවේ සිංහතුනි පොඩි හාඳුර කෙනෙක්. ඉංජිනේරු වෙද්ද. දොස්තර කෙනෙක්ද. අවුරුදු 13යි 14යි වයස. අපි ඕව දකින්නේ සිංහතුනි. අපි අගේ කරන්නේ අපි රකින්නවා ඒ දරුවන්. ඇයි? මහ ශ්‍රේෂ්ඨ දරුවෝ.
මේවා හොඳට තේරුම් ගත්ත මිනිස්සු ඉන්නවා අපෙන් අතර. ඒක අම්මේ තාත්තේ. තමන්ගේ දරුවව පැවිදි කරන්න. ගත්ත අදිස්ථානේ. කොහොම හරි ඥාති බලවේග වලින් බලය කියන්නේ පෙරේතෙන්ගේ නෙමෙයි. පෙරේත වෙන්නේ නැහැ. කොහොම හරි ඒව දිනලා. පින්ගතින ඔබ විශ්වාස කරන්නේ නැහැ පින්ගතින සමහර අනගාരിക දරුවෝ ඉන්නවා. සෙනසුරාදාට ඒගොල්ලෝ කලිසම් යනගෙන ඔය ඔබ අතර වාඩි වෙලා ඉන්නවා. තරමෙන්දගෙන ඉන්නේ. හේතුව ඥාතිවරු එනවා. ඥාතිවරු ඇවිදින්න අම්මලට එක එක ඒවා කියයි කියලා අම්මලා කියලා තියෙන පුතේ ටික දවසක් යනකම් ඔයා අනගාരിക බවක් පෙන්වන්න එපා කියලා. බලන්න මොන තරම් පීඩාකද ලෝක සද්දයා ඉන්නේ කියලා. පුතා වැඩියෙන් ඉන්නවා කියලා දැනගත්තොත් එහෙම අපිට ඉන්න වෙන්නේ නැහැ පුතේ. ඒක නිසා ඔයා පොඩි ටික දවසකට සෙනසුරාදාට කලිසමක් ඇඳගෙන ඉන්න එක. හිතලා බලන්න සෙනසුරා. ඒ තරම් පීඩාකාරී තත්ත්වයක මිනිස්සු ඉන්නේ. දරුවා මෙහෙ පුදුම සතුටින් ඉන්නේ. සතුටින් නැත්තම් අරයි යන්න මං කියලා තියෙනව නෝන. බලෙන් තියාගෙන ඉන්නක් නෑ. යන්න ඕ කිව්වනම් ඇති. නෑ කියන්න ඕනෙත් නෑ. යන්න ඕ කිව්වනම් ආ යන්නේ නෑ නෑ. නිවන් දකින්නේ ඕනේ කාව. කරේ තියාගෙන ගූහුජ්ජ හොදෝද හරිපින් අසන. එතෙන් තරගෙන යනවා. අනිත් එක වෙනුවෙන් ගත කරන්න තත්පරයකවත් කාලයක් මට නම් නෑ. ඉතින් පින්ගතනේ ඒ අම්මේ තාත්තේ මට මේ ළඟදී ආරංචි වුණේ. ඒ තාඩන පීඩන ඔක්කොම ජයග්‍රහණය කළා. අන්තිමට තමන්ගේ දරුවව සසුන් ගත කරන්න. හත් දවසක් පවුලේ කට්ටිය ඇවිදලා එක දිගට දන් දීලා තියෙනවා මෙතන පින්ගත. ඒ අම්මගේ තාත්තගේ අතේ ඥාතිත මිත්‍රාදීන්ගේ තිබුණ එකම පැතුම. මේ හත් දිනක් තිස්සේ අපි මේ දෙන දානේ ආනිසංසයෙන් අපගේ දරුවා ඉක්මනින්ම අරිහත් ඵලයේ පූර්ණේ කරගනිත්තා. අන්න පින්ගතනි දෙමාපිය. අන්න සත්පුරුෂයන් වහන්සේලා අගය කරන පිරිස. දරුවව නිකන් දුන්න නෙමෙයි. හත් දිනක් පින්කම් කළා. ඔව් අහලා තියෙනව නේද ඔබ? අහවල් බුදුහාඳුරන්ගේ කාලේ දැක්ක මෙහෙම අග්‍රස්ථානයක් දෙනවා. අනේ මටත් ඒ අග්‍රස්ථානය ගන්න නැත්තම් කියලා හිතෙලා හත් දිනක් බුදුපාමොක් මහ සංඝනට දම් පූජා කළා. හත්වෙනි දවසේ තථාගතයන් වහන්සේ ගාව දණින් වැටිලා අහනවා, ස්වාමීනි මම මේ දම් පූජා කරපු ආනිසංසේ බලෙන් මට මේ අග්‍රස්ථානය ලබන්න ඕනේ, ඒක සමුද්ද වෙනවද කියලා. ඒ ළයුණන්සේ බලද කියනවා, ඔව් මෙන්න මෙච්චර කාලයකට පස්සේ සිද්ධාර්ථ ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. ආනන් වහන්සේගේ දකුණත් ශ්‍රාවක බවට ඔබපත් වෙනවා, වමත් ශ්‍රාවක බවට ඔබපත් වෙනවා. ආදි වශයෙන් සිංහතුනි විවරණ හම්බුණා. බලන්න ඒ සත් දිනක් දන් දීපු ඒ ක්‍රම වේදය අද ක්‍රියාවට නැගෙනවා. මොනවා තමයි තියෙන්නේ අපි අගේ කරන්නේ? මොකද හේතුව විතරයි ඔබට පිටට හිතෙන්නේ. ඔබ සියලු දෙනාට මේක අනුමෝදන් වෙනවා. මොනතරම් වාසනාවක්ද මේ සම්බුද්ධ ශාසනයක ඒ කරපු දේවල්.